සමාවිය අධ්‍යාපනයේදී මිනුම ඇගයුම තක්සේරුකරණය කියන විෂය යටතේ අද දවසේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි දේශනය. ඒ කියන්නේ මොඩියුලේ ඒකක 5 සහ ඒකක 6 කියන මාතෘකා දෙක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් පළවෙනි මාතෘකාව තමයි ළමාවිය අධ්‍යාපනයේදී සංඛ්‍යාන විද්‍යාත්මක මිනුම් ක්‍රම හඳුන්වා දීම පළවෙනි මාතෘකාව. දෙවෙනි මාතෘකාව තමයි දත්ත සංවිධානය හා දත්ත විශ්ලේෂණය කියන මාතෘකා දෙක. එතකොට මෙන්න මේ මාතෘකා දෙක අදාළව කතා කරගෙන යනකොට පළවෙනි මාතෘකාව අයි මුල් ළමාවිය අධ්‍යාපනයේදී සංඛ්‍යාන විද්‍යාත්මක මිනුම් ක්‍රම විද්‍යාත්මක මිනුම් ක්‍රම හඳුන්වා දීම. එතකොට මේ යටතේ පළවෙනි එක තමයි දත්ත විශ්ලේෂණය හා ඇගීම සඳහා භාවිතා කරන මිනුම් කියන මාතෘකාව යටතේ අපි බැලුවොත් සිසුන්ගේ සාධන මට්ටම හෝ වෙනත් තොරතුරු පිළිබඳව ලැබෙන සංඛ්‍යාත්මක දත්ත සංසන්දනයේ විශ්ලේෂණයේ කොට සංසන්නාත්මක ඇගීම සඳහා යොදාගෙන ප්‍රධාන සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම විද්‍යාත්මක ක්‍රම තියෙනවා. එනම් එකක් තමයි කේන්ද්‍රික ප්‍රවණතා මයින මිනුම් දෙක විසිරීම හෙවත් අපකීර්ණ නැත්නම් විචල්්‍යතා පිළිබඳ මිනුම් යනුවේ ප්‍රධාන පිනු සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම දෙකක් තියෙනවා. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් හා විසිරීම හෙවත් අපකීර්ණ පිළිබඳ නැත්නම් විචල්්‍යතා මිනුම් යනුවේ. එතකොට කිසියම් දත්ත සමූහයක් හෝ ලකුණු කාණ්ඩයක් වෙනුවෙන් නිරූපණය කළ හැකි නියෝජනය කළ හැකි තනි අගයක් නැත්නම් එක් අගයක් ඉදිරිපත් කිරීමට සිදුවේ. උදාහරණයක් විදිහට කිසියම් පන්ති කාමරයක ශිෂ්‍යෝ ලබාගත් එක්තරා විෂයකට ලබාගත් ලකුණු සියල්ලම ඉදිරිපත් නොකොට ඒ සියලු දෙනා නිරූපණය කරන්නට පුළුවන් එක් ලකුණක් හෝ ලකුණක් ඉදිරිපත් කිරීමට සිදුවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඉදිරිපත් කරන තනි මිනුම එම ලකුණු සමූහයේ නැත්නම් මාන සමූහයේ කේන්ද්‍රයට හෝ මැදට හෝ නැඹුරු වෙනවා. එවැනි මිනුම් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හැඳින්වෙනවා. කිසියම් දත්ත සමූහයක් හෝ ලකුණු කාණ්ඩයක් වෙනුවෙන් නිරූපණය කළ හැකි නියෝජනය කළ හැකි තනි අගයක් එක් අගයක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. එහිදී ඉදිරිපත් කරන තනි මිනුම එම ලකුණු සමූහයේ මාන සමූහයේ මාන කියලා කියනවා ලකුණු වලට ලකුණු සමූහයේ කේන්ද්‍රයට හෝ මැදට නැඹුරු වෙනවා. බොහෝ විට මේ ලකුණු සියල්ලකෙම මැද තමයි අපි ඉදිරිපත් කරන්නේ. එවැනි මිනුම් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හැඳින්වෙනවා. එසේම ශිෂ්‍ය සාධනයේ අර්ථකථනය සඳහා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වලට අමතරව ලකුණු වල විසිරීම හෙවත් පැතිරීම පිළිබඳ මිනුමක් තිබීම ප්‍රයෝජනවත්. ලකුණු වල විසිරීමේ ස්වභාවය දක්වන මිනුම් විසිරීම පිළිබඳ මිනුම් හෙවත් විචල්්‍යතා මිනුම් ලෙස හැඳින්වෙනවා. එතකොට සංඛ්‍යාන විද්‍යාත්මකව දත්ත ඉදිරිපත් කරන්න සංසන්දනය කරන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එක කේන්ද්‍රික ප්‍රවණතා මයින මිනුම් දෙක විසිරීම හෙවත් අපකීර්ණ නැත්නම් විචල්්‍යතා මිනුම් යනුවේ. එතකොට කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා කියන්නේ ලකුණු සමූහයක් නියෝජනය කරන්න පුළුවන් ඉදිරිපත් කරන්න පුළුවන් ආගයක් තමයි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හඳුන්වන්නේ. එතකොට ශිෂ්‍ය සාධනයේ අර්ථකථනය කරනකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් දුන්නු පමණින් ඒ ලකුණු සමූහයේ පිළිබඳව සංසන්දනාත්මක ඇගීමක් කරන්න තව පහසු වෙනවා. මොකද ලකුණු වල විසිරීමේ ස්වභාවය දක්වන මිනුම් පිළිබඳව සලකා බලනකොට ඒවත් නැත්නම් විචල්්‍යතා මිනුම් පිළිබඳව සලකා බලනකොට ලකුණු සමූහයක විචල්්‍යතා මිනුම් සලකා බැලීම තමයි දෙවෙනි කාරණේ හැටියට අපි සලකන්නේ. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ගැන කතා කරනකොට අපිට පුළුවන් වෙනවා ලකුණු සමූහයක් නියෝජනය කරන
කරන ලකුණක් ඉදිරිපත් කළ හැකි ආකාර තුනක් තියෙනවා. ලකුණක් ඉදිරිපත් කළ හැකි ආකාර තුනක් තියෙනවා. මොනවාද කියලා බැලුවොත් වැඩිම පිරිසක් ලබාගෙන ඇති ලකුණ ඉදිරිපත් කරනවා. එක කාරණයක්. එක විදියක්. ලා අපිට චිචෝ 40ක් ඉනවා නම් ඒ 40 නියෝජනය කරන්න ලකුණක් ඉදිරිපත් කරන්න ඕන වුණාම අපිට පුළුවන් ඒකෙන් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් පිරිසක් ලබාගෙන ඇති ලකුණ ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවෙනි එක අපිට පුළුවන් ලකුණු සමූහයේ මැදට එන ලකුණ ඉදිරිපත් කරන්න. ලකුණු සමූහයේ මැදට එන ලකුණ ඉදිරිපත් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි ලකුණු සමූහයේ සාමාන්‍ය ලකුණ ඉදිරිපත් කිරීම. ලකුණු සමූහයේ සාමාන්‍ය ඉදිරිපත් කිරීම කියලා ලකුණු සමූහයක් නියෝජනය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකෙන් වැඩිම පිරිසක් ලබාගෙන ඇති ලකුණු ඉදිරිපත් කිරීම. දෙවෙනි එක ලකුණු සමූහයේ මැදට එන ලකුණ ඉදිරිපත් කිරීම. තුන්වෙනි එක ලකුණු සමූහයේ සාමාන්‍ය ලකුණ ඉදිරිපත් කිරීම. ඉහත දැක්වෙන මේ ආකාර තුන කේන්ද්‍රික මිනුම් ප්‍රවණතා මිනුම් වලට පදනමක් සපයනවා. මෙන්න මේ ඉහත දැක්වෙන කරුණු තුනට අදාළව තමයි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් සැකසීලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිම පිරිසක් ලබාගෙන ඇති ලකුණු ඉදිරිපත් කිරීම, ලකුණු සමූහයේ මැදට එන ලකුණු ඉදිරිපත් කිරීම, ලකුණු සමූහයේ සාමාන්‍ය ලකුණු ඉදිරිපත් කිරීම වශයෙන්. එතකොට මෙන්න මේ පදනම මත සංඛ්‍යානයේදී භාවිතා කෙරෙන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් තුනක් තියෙනවා. එක ඒවා නම් එක මාතය. මාතය මොඩ් කියලා කියලා තියෙනවා. මොඩ් මාතය. ඊළඟට මධ්‍යස්තය මීඩියම්. ඒක හඳුන්වන්න සංකේතය තමයි MDN. තුන්වෙනි එක තමයි සමාන්තර මාධ්‍යන්නේ එරික් මැක්මීනි සමාන්තර මාධ්‍යන්නේ. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා වැඩිම පිරිසක් ලබාගෙන ඇති ලකුණ මාතය. ලකුණු සමූහයේ මැදට එන ලකුණ ඉදිරිපත් කිරීම මධ්‍යස්තය. ලකුණු සමූහයේ සාමාන්‍ය ලකුණ ඉදිරිපත් කිරීම මාධ්‍යන්නේ. එතකොට මෙන්න මේ තමයි කේන්ද්‍රික ප්‍රවණතා මයින මිනුම් තුන. මේක සං පාසල් පද්ධතියේ බොහෝ විට 8-9 කියන ශ්‍රේණිවල මේ පිළිබඳව ගණිතයේදී ඔය සලකා බලනවා. මං හිතනවා ඔබට මතක ඇති. හොඳයි. ඊළඟට අපි බලමු මේකේ මාතේ සොයන්නේ කොහොමද? මාතේ සොයන්නේ කොහොමද? මාතේ යනු වැඩිම මිනුම් සමූහයක වැඩිම වාර ගණනක් ලැබෙන ලෙස ලැබෙන මිනුම හේවත් වැඩිම සංඛ්‍යාතයේ දැක්වෙන මිනුම තමයි මාතය කියලා කියන්නේ. අපි තව දුරටත් බැලුවොත් උදාහරණයක් විදිහට 4 6 7 8 6 5 9 6 10 කියන 7 10 කියන ලකුණු සමූහයේ මාතේ ගණනය කිරීම සඳහා අපි කරන්න ඕන දේ තමයි ලකුණු සමූහය අවරෝහණ පාටි පාටියට හෝ ආරෝහණ පාටි පාටියට පිළියෙල කිරීම. ඒ කියන්නේ අඩුම ලකුණේ සිට ඉහළම ලකුණට පිළියෙල කරනවා. එහෙම නැත්නම් ඉහළම ලකුණේ සිට අඩුම ලකුණට පිළියෙල කරනවා. අපි බලමු මේ තියෙන්නේ වැඩිම ලකුණේ සිට අඩුම ලකුණට පිළියෙල කරපු දේ. එතකොට දැන් තියෙනවා ඉහත දක්වපු සංඛ්‍යා සමූහය අවරෝහණ පටිපාටියට පිළියෙල කරගත්තාම 10 9 8 7 7 6 6 6 5 4 යනුවෙන් දැක්වීමට ඒ අනුව වැඩිම වාර ගණනක් ඉදී ඇති මිනුම 6 වෙනවා. ඒ කියන්නේ අපිට පේනවා 7 ව දෙකක් තියෙනවා, 6 ව තුනක් තියෙනවා, 5යි 4යි තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් වැඩිම වාර ගණනක් ඉදෙන සංඛ්‍යාව තමයි මිනුම තමයි 6. ඒ නිසා මාතය 6 වෙනවා. මාතය 6 වෙනවා. අපි බලමු තවදුරටත් ඉස්සරහට. එතකොට ඉහත අසමූහිත සංඛ්‍යාත මෙතන අපිට පේනවා මෙන්න මේ තියෙන්නේ මේ දැක්වෙනවා මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. දැන් අර කියනවා මිනුම් සමූහයේ විශාල වන විට සංඛ්‍යාත ව්‍යාප්තිය පිළියෙල කිරීමට සිදු වෙනවා.
අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක වැඩිම සංඛ්‍යාතය දැක්වෙන මිනුම එහි මාතේ වේ. ඔබට මතක ඇති මීට කලින් දෙවෙනි දේශනේ අපි කිව්වා ලකුණු සමූහය විශාල වෙනකොට අපි හිතමු ලකුණු 10න් දුන්නු ලකුණු ශ්‍රේණියක ශිෂ්‍ය 30ක් හිටියා. 30ක් හිටියායින් පස්සේ ඒ ලකුණු 30 ශිෂ්‍ය 30 දෙනාට ලැබුණු ලකුණු ටික අපිට තියෙනවා. ඒ කියන්නේ 10න් දුන්නු ලකුණු තමයි තියෙන්නේ. ඔබට පෙන්වනවා ලකුණු 10න් ඉන්නවා ශිෂ්‍යෝ දෙන්නෙක්, ලකුණු 9න් ඉන්නවා ශිෂ්‍යෝ 3 දෙනෙක්, ලකුණු 8න් ඉන්නවා ශිෂ්‍යෝ 6 දෙනෙක්, ලකුණු 7න් ඉන්නවා 5 දෙනෙක්, 6න් 3යි, 5න් 4යි, 4න් 3යි, 3න් 2යි, 2න් 1යි, 1න් 1යි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ලකුණු ශ්‍රේණිය දක්වලා තියෙන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එතකොට දක්වනකොට අපිට එනවා ප්‍රගණන තීරයක් එනවා. ඒ තීරුවේ තුන ඉස්ලාම 10 තුන් දෙනයි නමේවා තුන් 10 දෙන්නයි මතන මගේ ඔ දෙන්නයි 10 දෙන්නයි නමේවා තුන් දෙනයි 8 6 දෙනයි 7 5 දෙනයි ඊළඟට 6 තුන් දෙනයි 5 4 දෙනයි 4 තුන් දෙනයි 3 දෙන්නයි 2 එකනයි 1 එකනයි. එතකොට මේ ටික පිළියෙල කරපුවාම අපිට සංඛ්‍යාතයක් එනවා 2 3 6 5 3 4 3 2 1 1. එතකොට ඔක්කොම නියදිය 30යි සමානයි 30යි. මේකේ වැඩිම වාර ගණනක් ය දැක්වෙන මිනුමෙහි මාතේ වෙනවා. වැඩිම වාර ගණනක් තියෙන්නේ වැඩිම ප්‍රගණන තීරයේ තියෙනවා සංඛ්‍යාත තීරුවේ සඳහන් වෙනවා වැඩිම වාර ගණනක් ඉදෙන්නේ කීයද? වැඩිම වාර ගණනක් එන්නේ 8. වැඩිම වාර ගණනක් එන්නේ 6 වාර 6යි සංඛ්‍යාව 8. එතකොට ඉහත අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ වැඩිම වාර ගණන වාර ගණන 6 නිසා එහි මාතය අත වශයෙන් මෙතන වැරද්දීමක් තියෙනවා. එතන තියෙන්නේ මාතය 6 නෙවෙයි මාතය 8. මාතය 8 වෙනවා. එතකොට මේ ලකුණු සංඛ්‍යා ලකුණු සමූහයේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ වැඩිම වාර ගණන යෙදෙන ලකුණ තමයි 8. එතකොට අපි සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ ගන්න කියමු. එතකොට අපි කිව්වා ලකුණු සමූහයක් කුඩා ලකුණු සමූහයක් දුන්නාන් පස්සේ අපි ගණනය කරේ ලකුණු අවරෝහණ පටිපාටියේ පිළියෙල කරලා. පිළියෙල කරලා අවරෝහණ ආරෝහණ පටිපාටිය පිළියෙල කරලා වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව තෝරාගත්තා. ඊළඟට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ඒ කියන්නේ අපි පිළියෙල කරනවා ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් 50ක් 30ක් වෙනකොට අපිට ඒ සියලු දෙනා අවරෝහණ පටිපාටියට ආරෝහණ පටිපාටියට පිළියෙල කිරීම කරදර නිසා අපි බොහෝ විට ඒකට සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළියෙල කරනවා. ඒ ව්‍යාප්තියට අපි කියන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එහෙම පිළියෙල කළාට පස්සේ අපිට එනවා පිළියෙල කරපුවාම අපිට දැනගන්න පුළුවන් වැඩිම ප්‍රගණන ගණනක් තියෙන ලකුණ තමයි අපි මාතේ හැටියට තෝරාගන්නේ. නමුත් අපිට පේනනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති තියෙනවා. වගේම සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කාණ්ඩ කරන ලද සංඛ්‍යාත ව්‍යාප්ති. අපි මේදි බැලුවොත් ලකුණු 11 ඉඳලා ලකුණු 90 දක්වා ව්‍යාප්ත වෙන ලකුණු සමූහයක් තියෙනවා. ඒ සඳහා පිළියෙල කරපු සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා. 81 ඉඳලා 91 දක්වා දෙන්නයි, 71 ඉඳලා 80 දක්වා තුන් දෙන්නයි, 61 ඉඳලා 70 දක්වා 1 ඉඳලා 30 දක්වා 5යි, 21 ඉඳලා 20 දක්වා 11 ඉඳලා 20 දක්වා 3යි. එතකොට මේ ශිෂ්‍යෝ 40 දෙනෙකුගේ ලකුණු සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කාණ්ඩගත කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තිය. මේම පන්ති පාන්තර සහිත සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වෙන පන්තිම දැක්වෙන පන්ති පාන්තරයක් තමයි දැක්වෙන්නේ. ඒ මාත අගය පන්ති පාන්තර දැක්වෙනවා. දැන් ඔබට පේනවා මේ සඳහන් වෙනවා මෙන්න මේක ගත්තාම 41 50 10 දෙනෙක් ඉන්නවා. 41 50 සංඛ්‍යාතය 10යි. ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා.
එම පන්ති පාන්තරේ මධ්‍යයාගේ තමයි මාතේ කියලා කියන්නේ මධ්‍යයාගේ. ඒ කියන්නේ 51යි 50 මාතේ මැදාගේ කීයද? ඒක තමයි 50. මේක තමයි මාතේ වෙන්නේ. එම සංඛ්‍යාත ව්‍යාප්ති මාත පන්තිය තමයි 41 50. එතකොට එම නිසා මාතේ වෙන්නේ 41යි එකතු කිරීම 50 බෙදීම දෙකෙන් බෙදුවාම එන ලකුණ තමයි 45.5. 45.5. එතකොට අපිට ඔබට පැහැදිලි කරන්න ඕන පළවෙනි දේ තමයි කුඩා ලකුණු සමූහයක් වෙනුවට ආරෝහණ පටිපාටියට පිළිල කරලා ඉවරලා ඒ වැඩිම වාර ගණනක් ඉදලා සංඛ්‍යාතය ලකුණු අපි තෝරාගත්. දෙවෙනි එක ලකුණු සමූහයේ විශාල වෙනකොට ඒ කියන්නේ ලකුණ අපි හිතමු ලකුණ පවර්ණ ලකුණ 10 වගේ 10 අඩු සංඛ්‍ය 10 කෝදුවකින් පරිණමණය කරනවන පරිණමනවන ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් 40ක් 50ක් වෙනවනම් අපි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළිල කරනවා. ඒකෙදි වුණත් වැඩිම වාර ගණනක් යෙදෙන ගණන ප්‍රගණන ගණන අනුව යෙදෙන ඊට අදාළ සංඛ්‍යාව තෝරා ගැනීම තමයි අපි කරන්නේ. එතකොට දෙවන තුන්වෙනිව අපි ගත්තේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ ගණනය කරන්න. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ ගණනය කරනකොට වැඩිම වාර ගණනක් වැඩිම සංඛ්‍යාතයක් දක්වන පන්ති පාත්‍රේ තෝරා ගන්න ඕන. ඒ තෝරාගෙන ඒකේ මධ්‍යයගේ තමයි අපි මාතේ හැටි සලකන්නේ. උදාහරණයක් ඇටියට 41 50 කියන සංඛ්‍යාත් පන්ති පාත්‍ර මාත පන්තියේ මැද අගේ තමයි 45.5. එතකොට මාතේ ගණනය කරන්නේ මෙලෙසයි. මාතේ ගණනය කරන්නේ මාතේ කියලා කියන්නේ නැවත වතාවක් අපි සංකල්පීමේ වශයෙන් ගත්තොත් ලකුණු සමූහයක වැඩිම වාර ගණනක් හෝ වැඩිම සංඛ්‍යාතයක් එතන පන්ති පාන්තරේ මැද අගය තමයි අපි ගන්නේ මාතේ හැටියට. හොඳයි. මාතේ ප්‍රයෝජන සහ වැදගත් ලක්ෂණ. මාතේ ප්‍රයෝජන සඳහා මාතේ වැදගත් ලක්ෂණ. විවිධ මිනුම් ඇති භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අදාළ ආයතන මාතේ යොදා ගන්නවා. උදාහරණයක් විදිහට සෙරප්පු හදන්න. වැඩිම ඉල්ලුමක් තියෙන දැන් අපි ගත්තොත් සෙරප්පු වල ප්‍රමාණය 6-7 ඒ විදිහට දාලා තියෙනවා. වැඩිම පිරිසක් ඉල්ලන සෙරප්පු තමයි වැඩි නිපදවන්නේ. ඒ විදිහට ගත්තාම අදාළ ආයතන මේවා යොදා ගන්නවා. ඒ වගේම අපි අධ්‍යාපනය සඳහා යොදා ගන්නවා. ශිශු දරුවන්ගේ සාධනය, දරුවන්ගේ උස, බර, පැමිණීම වැනි දැකීම් වලදී වැඩිම වාර ගණනක් යොදා ගන්න ප්‍රමාණය වාර ගණනක් යොදන සංඛ්‍යාව හෝ ප්‍රමාණය යොදාගත හැකිය. එවැනි අවස්ථාවලදී මාතේ යොදා ගන්න පුළුවන්. මාතේ සඳහා ලකුණු කාණ්ඩයේ සෑම ලකුණක්ම බලපෑමක් නැත. ලකුණක බලපෑමක් නැහැ. අපි උදාහරණයක් විදිහට කලින් දක්වපු අපි බලමු. ගත්තොත් මේකේ දැන් ගත්තාම 90 ඉඳලා ලකුණු 11 දක්වා ලකුණු පැතිරීගෙන තියෙනවා. අපි බැලුවාම අපි මාත පන්තිය විදිහට ගත්තේ 41 50 10 දෙනෙක් ඉන්නවා. ඒක තමයි මාත පන්තිය හැටියට සලකලා මාතේ 45.5 කියලා ගත්තා. නමුත් ඊට එහායින් තියෙනවා 51 67 දෙනෙක්. ඊළඟට 36 31 ඉතින් 40ක්. එතකොට ගත්තාම අටක් මහත පන්තියේ පල්ලෙයන් ඉන්නවා 13. එතකොට මේ කියන ලකුණු වල බලපෑමක් මේකට නැහැ කියන කාරණේයි ගන්නෙ. ගමු. එතකොට මාතේ සඳහා ලකුණු කාණ්ඩයේ සෑම ලකුණක්ම බලපෑමක් නැහැ. සංඛ්‍යාත ව්‍යාප්තියක හෝ ලකුණු කාණ්ඩයක මාත දෙකක් හෝ තුනක් තිබීම දුර්ලභතාවයකි. මාත දෙකක් හෝ තුනක් ඔබේ මොඩියුලේ අරගෙන බැලුවොත් මාත දෙකක් තියෙනවා නම් ද්විමාත අවස්ථාවක් කියලා කියනවා. මාත තුනක් වෙනවා නම් ඒකට කියනවා ත්‍රිමාත අවස්ථාවක් කියලා. බොහෝ විට මේක අපි එක මිනුමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනකොට මාත පන්ති යොදාගෙන යොදා ගන්නකොට මිනුම් දෙකක් ආවොත් ඒ දෙකම ඉදිරිපත් කරන්න වෙනවා.
පිරුම් දෙකක් මාව දෙකම ඉදිරිපත් කරන්න කියනවා. මේ ලක්ෂණය දුර්වලතාවක් ඉදිරියට සලකන්න. සරලව ගන්න පුළුවන්, ක්ෂණිකව ගන්න පුළුවන් මිනුමක් තමයි මාතය කියලා කියන්නේ. නමුත් ඒ ගන්න ගමන්ම අපිට තියෙනවා සමහර විට දුර්වල ලක්ෂණ කීපයක් එන්න පුළුවන්. මොකද මාත දෙකක් හෝ තුනක් ඉදිරිපත් වී මාත අවස්ථාවක් හෝ බහු මාත අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්වය මාතය පිළිබඳව මිනුම් ගැන සලකා බලන ඔබ තේරුම් ගත යුතුයි. ඊළඟ කේන්ද්‍රික ප්‍රවණතාවය මිනුම තමයි මධ්‍යස්ථය. කේන්ද්‍රික ප්‍රවණතාවය මිනුම තමයි මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මොකක්? දත්ත සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ පටිපාටිගත කළ පසු හේවත් ආවයක් බවට පත් කරගත් පසු එහි හරි ලැබෙන දත්තේ මධ්‍යස්ථ හරි මැදට මධ්‍යස්ථය. දත්ත සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ පටිපාටිගත කළ පසු හේවත් ආවලියක් බවට පත් කළ පසු එහි හරි මැදට ලැබෙන දත්තය මධ්‍යස්ථයයි. හරි මැදට ලැබෙන දත්තේ මධ්‍යස්ථයයි. පටිපාටිගත කරන ලද දත්ත වැලක හරි මැදට හේවත් 50% බැගින් සම කොටස් දෙකකට වෙන් කරන ලක්ෂය දැක්වෙන දත්වය අගය මධ්‍යස්ථය වෙනවා. පටිපාටිගත කරන දත්ත වැලක අපි තුන් ලකුණු සමූහයක හරි මැදට හේවත් 50% බැගින් සමාන කොටස් දෙකකට වෙන් කරන ලක්ෂය දැක්වෙන දත්වය අගය මධ්‍යස්ථය වෙනවා. උදාහරණයක් උදාහරණ එක පහත දැක්කෙන සිසුන් 7 දෙනෙකුගේ ලකුණු කාණ්ඩයේ 10 4 9 5 6 8 7 ආදි වශයෙන්. එතකොට මේ ලකුණු 7 දෙනාගේ ලකුණු එම ලකුණු අවරෝහණ පටිපාටිය සකස් කළ විට 10 9 8 7 6 5 4 වශයෙන් ලැබෙන ලකුණු කාණ්ඩයේ මධ්‍යස්ථය 7 වෙයි. කිව්වා ලකුණු අපි මෙසි මෙසිචු 7 දෙනෙකුයි ලකුණු තිබුණේ. ලකුණු 3 දෙනෙක් ඉන්නවා 7ට ඉහළේ. ලකුණු 3 දෙනෙක් ඉන්නවා ලකුණු ශිෂ්‍ය 3 දෙනෙක් ඉන්නවා 7ට පහළින්. එතකොට හරි මැදට ලැබුණු ලකුණ කීයද? 7. මෙම මිනුම් සංඛ්‍යාවේ උත්තිය ගණනක් වීම නිසා හරි මැදට ලබා ගැනීමට හරි මැද ලබා ගැනීමට පහසුයි. අපි නිකමට හිතමු 5 කියලා කිව්වොත් ශිෂ්‍යෝ 5 දෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් 3 වෙනියා. ශිෂ්‍යෝ 7 දෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් 4 වෙනියා. ශිෂ්‍යෝ 9 දෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් 5 වෙනියා. ශිෂ්‍යෝ 11ක් ඉන්නවා කිව්වොත් 6 වෙනියා. ඒ විදිහට තමයි ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් පහසුවෙන් මේ ටික ගණනය කරගන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් දෙක. ශිෂ්‍යයන් 8 දෙනෙකු ලබාගත් ලකුණු පහත දැක්වෙනවා. ලකුණු 9, 14, 16, 12, 17, 19, 11, 10. මෙම ලකුණු අවරෝහණ පටිපාටියට සකස් කළ විට 19, 17, 16, 14, 12, 11, 10, 9 වේ. ඔබට මත පිළිනව ඇති 14යි 12යි අපි වරහන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔතන ශිෂ්‍යෝ 8 දෙනෙක් නෙවෙයි ඉන්නේ. 9යි 19යි 17යි 16යි 3 දෙනයි. 11යි 9යි 11යි 10යි 9යි 3 දෙනයි. එතකොට මැද්දේ ඉන්නවා 14යි 12. ඒ හරි මැදට මිනුම් දෙකක් ලැබී විට එම මිනුම් දෙකේ මධ්‍ය අගය සාමාන්‍ය අගය මධ්‍යස්ථය වෙනවා. සාමාන්‍ය අගය මධ්‍යස්ථය වෙනවා. මේ මිනුම් සංඛ්‍යාව මිනුම් සංඛ්‍යා වන විට මැදට වැටෙන මිනුම් දෙකක් වෙනවා. කියන්නේ 14 එකතු කිරීම 12, බෙදපුවාම වැඩි කරපුවාම එකතු කරපුවාම 26යි. ඒක දෙකෙන් බෙදපුවාම කීයද? 13යි. එතකොට මෙන්න මේ මිනුම් සමූහයේ මධ්‍යස්ථය ගණනය කරපු හැටි ලෝත්තේ සංඛ්‍යාවක් වෙනකොට විදියක්, ඒවත එක විදියක්, ඒ වගේම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනකොට තව විදියක්. අපි තව දුරටත් ඉස්සරහට සලකා බලමු. බලුවහම මධ්‍යස්ථයේ සෙවීමේ තවත් ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා මධ්‍යස්ථයේ වන අගයේ ස්ථානීය අභේ ලබා ගැනීම සඳහා භාගය නැත්නම් දෙකෙන් එක වරහන් එන් දන එක සූත්‍රය උදා ගන්න පුළුවන්.
එක සූත්‍රය යොදා ගන්න පුළුවන් ඒක බලමු අපි උදාහරණයක් ලෙස 11 12 13 17 18 යන ලකුණු කාණ්ඩයේ දත්ත ගණන පහක් වන නිසා එන් සමානයි පහ වන්නේ තුන්වෙනි දත්තයයි තුන්වෙනි දත්තයයි සමානයි තුන නිසා අපිට එන් සමානයි පහ ගත්තාම ඒකේ දත්ත සංඛ්‍යාව තමයි එන් ගණන කියන්නේ ඒකේ තියෙනවා පහේ භාගයේ තමයි 13 13 කියන්නේ එතකොට තුන්වෙනි දත්තයයි එසේ සොයන්නේ මේ විදිහට භාගය වරහන් ධන වෙන ධන එක කියන සූත්‍රයේ ආදේශක තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන අපි සලකා බලමු මධ්‍යස්ථය කියලා කියන්නේ භාගය. භාගය ධන එන් ධන එක. අපි ගමු ඒකට එන ආගය භාගය එන් කියලා කියන්නේ දත්ත සංඛ්‍යාව පහයි එකක් එකතු කරපුවාම 6යි ඒක සමානයි භාගයේ වැඩි කිරීම 6යි. භාගයේ වැඩි කිරීම 6 වැඩි කරම සමානයි 3. ඒ කියන්නේ තුන්වෙනි දත්තේ තමයි තුන්වෙනි දත්තේ තමයි 13 වෙනවා. 13 තමයි මෙහි මධ්‍යස්ථය. ඊළඟට අපි ගමු 16 18 23 24 26 36 38 42 48 52. ඒ කියන්නේ ලකුණු 10කින් යුත් ලකුණු කාණ්ඩයක මධ්‍යස්ථයේ සොය නැහැ. ලකුණු කාණ්ඩයක මධ්‍යස්ථයේ සොර. ඔබට පේනින්ට ඕනේ අර භාගය සම භාගය එන් දන එක කියන සූත්‍රයට මේකට ආදේශ කරපුවම ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා නම් අපිට මෙන්න මේ විදියට අධ්‍යයක් එන්නේ. භාගය එන් දන එක සමානයි භාගය ශිෂ්‍ය සංඛ්‍යාවේ ගත්තාම ලකුණු සංඛ්‍යාව 10යි වෙන් සමානයි 10ට 10ට එකක් එකතු කරපුවාම 11යි 11 දෙකෙන් බෙදපුවාම 5.5 එතකොට මධ්‍යස්ථයේ වෙන්නේ එහෙට යෙදෙන ඒක ගයිපෝට් එක විතරක් නෙමෙයි ඒකට එන කොල්ලත් බාර ගන්න ඕන ලකුණු සංඛ්‍යාවේ මධ්‍යස්ථය ගන්නකොට මධ්‍යස්ථය භාගය ධන භාගය සමානයි එන් ධන එක වරහන් ඇතුලේ ඒක තවදුරටත් පුළුණු කළ භාගය එතකොට ලකුණු 10යි 10ට ධන එක 10 ධන එක ඒ කියන්නේ 10 ධන එක කියලා කියන්නේ 10යි 1යි එකතු කරපුවම 11යි භාගයේ වැඩි කිරීම 11 සමානයි 5.5 5.5 හොඳයි පස්වෙනි දත්තය 26 වෙනවා පස්වෙනි දත්තය 26 වෙනවා එතකොට දැන් අපි 5.5 වන දත්තය සොයන්නේ කොහොමද ඒ කියන්නේ මෙතනින් ඔබට පෙනෙනවා මේකෙන් පෙනෙනවා අපි ගත්තොත් මධ්‍ය 16 18 23 24 26 36 37 48 එකයි දෙකයි තුනයි හතරයි පහයි 5.5 කියලා කියන්නේ මේ 26යි 36යි අතරේ තියෙන්න ඕන 5.5 කියලා කියන්නේ 26යි 36යි අතරේ තියෙන්න ඕන ඊළඟට අපිට පුළුවන් 26 එකතු කිරීම 36 කියලා එක දෙකෙන් බෙදුවාම 31 වෙනවා 31 වෙනවා එතකොට ඒ අනුව මධ්‍යස්ථය 31යි ඒ අනුව මධ්‍යස්ථය 31යි ඔබට පේනවා මෙතන ලකුණු සමූහයේ දුන්නු ලකුණ නෙමේ මධ්‍යස්ථයක් ඇවිල්ලා තියෙන්නේ. ලකුණු සමූහයේ තියෙන ලකුණක් නෙමේ මධ්‍යස්ථය ඇවිල්ලා තියෙන්නේ. අපි මාතේ ගණනය කිරීමේදී දැක්කා ලකුණු සමූහ ඉදිරිපත් කරන ලකුණු සමූහයේ ලකුණක් තමයි මාතේ හැටියට සැලකුවේ. එතකොට මේ වගේ තැනකදී මාතේ හැටියට තිබුණු ලකුණම ලකුණක් එන්ට පුළුවන් කොහොමද ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් ඇති විට ඒ බොහෝ සමහර අවස්ථාවක ඒ තියෙන ලකුණක්ම එන්ට අවස්ථාව නැති වෙන්න පුළුවන් අසමූහිත සංඛ්‍යාත අසමූහිත හා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ලත් මධ්‍යස්ථය ගණනය කරන්න පුළුවන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කිරීම එතකොට
අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කරන්න. මෙතන පෙන්නු කරලා තියෙන්නේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා. ශිෂ්‍යෝ 50 දෙනෙක් ඉන්නවා. ලකුණු තියෙන්නේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒ කියන්නේ ලකුණු 10න් 5ට අපි තෝ පැවරුමකට ලකුණු 10ක් දුන්නා. ඔක්කොම ශිෂ්‍ය උපරිම ලකුණු 10යි, අවම ලකුණු සමහර විට 0යි. ශිෂ්‍ය 50 දෙනෙක් හිටපු ලකුණු වල සංඛ්‍යාතයන් තමයි පෙන්වු කරලා තියෙන්නේ 2යි 4යි 8යි 10යි 8යි 7යි 7යි 4. එතකොට දැන් මේ වගේ තැනකදී අපි කරන්න ඕන දෙයක් තමයි තියෙනවා. මොකක්ද? මේකේ සමුච්චිත සංඛ්‍යාතය හොයන්න ඕනේ. සමුච්චිත සංඛ්‍යාත තීරුවක් තියෙනවා. සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතය කියලා යමක් තියෙනවා. මේක ටිකක් සංඛ්‍යානේ ටිකක් ගන්න දෙයක් ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු ශිෂ්‍යෝ 50යි ඉන්නේ. ශිෂ්‍යෝ 50 ගත්තහම මෙතන මේ ටික මේ විදිහට ගණනනවා. කොහොමද? මේ 4 මෙතනින් ලියනවා සමුච්චිත. හතරයි මේ හතයි 11යි. හතයි හතයි 11යි. ඊළඟට 11යි හතයි 18යි. 18යි 8යි 28යි. 17යි 8යි 28යි. 28යි 10යි. වැරදිමක් වුණා මට හිතෙනවා. එතකොට 7යි 4යි 7යි 4යි 11යි 11යි 8යි 18යි 18යි 8යි 26යි. මෙතන 26 වෙන්න ඕනේ, මගේ වැරද්දක් තියෙනවා. 26 මෙතනට එන්නේ 26යි 10යි 36යි 36යි 8යි 42යි 44යි 46යි 4යි 48යි 48යි 2යි 50. එතකොට මේ සමුච්චිත සංඛ්‍යාතයේ පිළිල වෙන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතය කියලා. මේක පහසුයි මේ විදිහට. 50න් 4යි 50න් 4යි 100ට කීයද? 8යි. 50න් 4යි 100ට කීයද? 8යි. 50න් 11යි 100ට 22යි. 50න් 18යි 36යි. 50න් 26යි මෙතන 26 තියෙන්නේ. 26න් 32යි. 50න් 36යි 72යි. 50න් 44යි 88යි. 50න් 48යි 96යි. 50යි 100ට 100යි. එතකොට මේක මේ පිළිල කරලා බලන්නේ 100ට 50 එන තැන කොතනද කියලා බලන්න. 100ට 50 එන තැන කොතනද කියලා බලන්න. අපිට පෙනෙනවා මෙතන 26ක් තියෙනවා. මෙතෙන්ට 100ට 52ක් තියෙනවා. එතකොට මෙන්න මේක ඇතුලේ තමයි මේ ටික තියෙන්න ඕනේ, මධ්‍යස්ථයේ තියෙන්න ඕනේ. බලමු. සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තියක අපි ගමු. සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාතයේ ප්‍රතිශතය යගේ 100ට 50ක් වන මිනිමම මධ්‍යස්ථය වේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාතයේ ප්‍රතිශතය 100ට 50ක් වන මිනිමම මධ්‍යස්ථය වේ. මිනිමම මධ්‍යස්ථය වේ. හරි. එතකොට අපි කිව්වා මෙතන 100ට 50ක් වෙන මිනිමම, 100ට 52ක් වෙන මිනිමම තමයි 6. බලමු තවදුරටත්. මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ සමුච්චිත සංඛ්‍යාතවල ප්‍රතිශතය අගය 100ට 50ක් වනුවේ 6 ලකුණු අඩංගු පෙළිය වෙනවා. 6 ලකුණු අඩංගු පෙළිය වෙනවා. කියන්නේ මේ 6 ලකුණු අඩංගු පෙළිය තමයි මේ. ඒකේ තමයි මේ ටික 100ට 50 තියෙන්නේ. එතකොට 6 ලකුණු අඩංගු පෙළිය වේ. එම නිසා මධ්‍යස්ථය 100ට මධ්‍යස්ථය 6ක් වේ. අපි ගත්තේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කරන්න. අපිට පැහැදිලිවම බලනකොටම මේකේ තියෙන පිළිවෙලක් තියෙනවා. මේකට වගුවක් හරි ගස ගන්න ඕනේ. ලකුණ තියෙන්න ඕනේ. සංඛ්‍යාතයේ තියෙන තීරුවක් තියෙන්න ඕනේ. සමුච්චිත සංඛ්‍යාත තීරුවක් තියෙන්න ඕනේ. සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතයක් තියෙන්න ඕනේ. ඔබට පැහැදිලි වෙන්නට ඕනේ. පළවෙනි එක තමයි සමුච්චිත සංඛ්‍යාත තීරුව හදනකොට 4 4යි 4යි 7යි 11යි 7යි 11යි 7යි 18යි 18යි 8යි 26යි 26යි 10යි 36යි 36යි 44යි 44යි 48යි 2යි 50යි.
එතකොට ප්‍රතිශතය ගත්තාම 8%, 22%, 36%, 52%, 72%, 58%, 96%, 100%. එතකොට මෙන්න මේ විදිහට ගියාම මධ්‍යස්ථය මේකේ මධ්‍යස්ථය වෙන්නේ 50 අඩංගු වෙන්නේ 6 ලකුණු තීරුවේ 6 ලකුණ තීරුවේ 6 ලකුණ තීරුවේ තියෙන. 6 ලකුණු තීරුවේ. හරි. හොඳයි. අපි තව ටුවටත් එහාට ගියොත් සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කිරීම. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කිරීම. මේකෙන් අපි ගත්තොත් සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් අපි ගම්මු. මෙන්න මේ තියෙන සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. මේකෙදි අපිට පෙනෙනවා පන්තිපාන්තර කියලා තීරුවක් තියෙනවා. සංඛ්‍යාතය කියලා තීරුවක් තියෙනවා. සැබෑ සීමා කියලා තීරුවක් තියෙනවා සමුච්චිත සංඛ්‍යාත තීරුවක් තියෙනවා අර කලින් එකේ වගේම සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත තීරුවක් තියෙනවා අපි ගත්තොත් 11යි 10 20යි 3 දෙනයි 21යි 30යි 5 දෙනයි 31යි 40යි 5 දෙනයි 41යි 50යි 10යි 51යි 60යි 7 දෙනයි 61යි 70යි 5 දෙනයි 71යි 80යි 3 දෙනයි 81යි 90 දෙන්නයි. එතකොට මේ තියෙන ශිෂ්‍යෝ 40 දෙනෙකුගේ ලකුණු තමයි ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඒකේ සැබෑ සීමාවන් කි දක්වලා තියෙනවා. ඒ වගේම සමුච්චිත සංඛ්‍යාතය දක්වලා තියෙනවා. අපි දැක්කා 11යි 20යි 3 දෙනයි. ඒක ලිව්වා සමුච්චිත සංඛ්‍යාත පේළියේ 15ම පේළියේ 3යි. 3යි 5යි 8යි. 8යි 5යි 13යි. 13යි 10යි 23යි. 23යි 7යි 30යි 30යි 5යි 35යි 35යි 3යි 38යි 38යි 2යි 40යි එතකොට සමුච්චිත සංඛ්‍යාත තීරුවේ ලෙසයි පිළිවෙල උනේ 3 3යි 3යි 5යි 8යි 8යි 5යි 13යි 13යි 10යි 23යි 23යි 7යි 30යි 30යි 5යි 35යි 35යි 38යි 3යි 35යි 3යි 38යි 38යි 2යි 40යි ඒක ප්‍රතිශතය තමයි මේ විදිහට ගණගෙන තියෙන්නේ. එතකොට අපි ලියනවා 40න්ට 40න් 3. 40 3 7 3 බෙදීම 40 වැඩි කිරීම 100 ගත්තාම අපිට ලැබෙනවා ගේ 7.5යි. 40 බෙදීම 8 බැලලා අපිට ලැබෙනවා වැඩි කිරීම 100 වැඩි කරපුවාම 20. ඒ අයිරුන් තමයි 7.5යි 20යි 22.5 57.5 57.5 87.5 95 100. එතකොට මේ ගණනය කිරීම සඳහා අපි ගත්තොත් මධ්‍යස්ථයේ ගණනය කිරීම සඳහා සමුච්චිත සංඛ්‍යාත තීරුව පිළිල කරන්න ඕනේ. සමුච්චිත සංඛ්‍යාත තීරුව. සමුච්චිත සංඛ්‍යාත තීරුව පිළිල කරන්න ඕනේ. මධ්‍යස්ථයේ ගණනය කිරීම ස්ථාපිත සඳහා සංඛ්‍යාත ව්‍යාප්ති සංඛ්‍යාත තීරුවට වම්පිසින් සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත නම් තීරුවක් නිර්මාණය කරන්න ඕන. සංකලනය කිරීම ස්ථාපිත කරන්න මේ සමුච්චිත සංඛ්‍යාත තීරුවකුත් සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත තීරුවකුත් තියනවා. එම සමුච්චිත සංඛ්‍යාතයේ 15ම තීරුවේ 15ම පේළියේ 15ම පන්ති පාන්තරයේ අගය වන 3 ලියා එම අගයට දෙවෙනි පේළියේ 5 එකතු කර 5යි 3යි 8 යන්න දෙවෙනි පේළියේ 8 ලෙසද තුන්වෙනි සංඛ්‍යාත එවැනි සංඛ්‍යාත තීරුවේ අගය දෙවෙනි පේළිය අගය වන 5 එකතු කළ විට 13 ලෙසද ඒ විදිහට දිගින් දිගට ගියාම ඒ විදිහට පිළිල කරන්නේ ඒ විදිහට පිළිල වෙනවා සමුච්ච සංඛ්‍යාතයේ සිච්ච සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ. එතකොට මේ කියපු ලකුණු ටික ගත්තාම මධ්‍යස්ථයේ ආයතන පන්ති පාන්තරයේ හා සමුච්ච සංඛ්‍යාත තීරුවේ ඇතුළත් පේළිය සොයා ගැනීමයි. එතකොට අපිට පේනවා මධ්‍යස්ථයේ ගණනය කිරීම සඳහා පිළිල කළ වගුව අනුව මධ්‍යස්ථයේ හෙවත් සිසුන්ගෙන් 20 වෙනියා හෙවත් සිසුන්ගෙන් 50%ක් නියෝජනය කරන ලකුණ ඇතුළත් වෙලා තියෙන්නේ 41 සිට 50 පන්ති පාන්තරයේ සමුච්චිත සංඛ්‍යාත තීරුවේ 15 සිට ඉහළට වෙනකොට 4 වෙනි පේළිය මේ තියෙන්නේ මෙතන තමයි අපිට කිව්ව 40 භාගයේ 50 20යි 20 ඉන්නේ 41 50 තීරුවේ 41 50 පන්ති පාන්තරයේ. එතකොට නමුත් 41 50 පන්ති පාන්තරයේ හා සමුච්ච සංඛ්‍යාත තීරුවේ 4 වෙනි පේළියේ
සිසුන් 40 27ක් 22ක් ඇතුළත් වෙනවා. 20 මෙතන වැරදීමක් තියෙනවා 23ක් ඇතුළත් වෙනවා. 23ක් ඇතුළත් වෙනවා. අපිට අවශ්‍ය වන්නේ 20 වෙනියා ලබාගත්තු ලකුණයි. මේකේ ඉන්නේ ඉන්නවා 13 ඉඳලා 23 දක්වා ඉන්නවා. ඒකේ අපිට ඕන වෙන්නේ 20 වෙනියා ලැබූ ලකුණු. එතකොට 13 වෙනියා සිටින තීරුවේ පන්තිපාන්තරයේ වෙන්නේ 13 දක්වා ඉන්න පන්තිපාන්තරයේ වෙන්නේ ඉහළ සීමාව වෙන්නේ 40.5. මේකේ 40.5. එතකොට ඊළඟ පන්තිපාන්තරයේ ලකුණු 10ක් තුල සිසුන් 10 දෙනෙක් සිටිනවා. ලකුණු 10ක් තුල සිසුන් 10 දෙනෙක් සිටිනවා. එතකොට ඒ ලකුණු 10 සිටි සිසුන් 20ක් වීමට තව සිසුන් 47 දෙනෙක් ඇතුළත් වෙනවා. 13 ඉඳලා 20 වෙන්න 7 දෙනෙක් ඇතුළත් වෙට්ටෝ. එම සිසුන් 7 දෙනා ඇතුළත් ලකුණු සැපයීම සඳහා පන්ති පාන්තරයේ පළලවන 10 එහි ඇතුළත් වන සංඛ්‍යාවෙන් බෙදා 7න් ගුණ කළන්ට ඕනේ. ඒ කියන්නේ මේ පන්ති පාන්තරයේ පළල 10යි 10 ඉන්න ශිෂ්‍යෝ 13 දෙනෙක්. අපිට ඕනේ ශිෂ්‍යෝ 7 දෙනෙක් ඇතුළත් කර ගන්න හොයන්ට නම් අපි කරන්න ඕනේ 10 බෙදනවා 10ෙන් බෙදලා අපිට ඕන ගන්න 7යි 17ෙන් ගුණ කරනවා. එතකොට අපිට හම්බ වෙනවා ලකුණ ඒ හම් වෙන ලකුණ තමයි 7. ලකුණු 7යි. 10ක පල්ල තියෙන පන්තිපාන්තරයේ අපිට ඉන්නවා ඒකේ 7ක් ගියාම තමයි අපි ඉන්න තැන තියෙන්නේ. ඒ අනුව අපිට පෙනෙනවා ඊට පල්ලෙහා පන්තිපාන්තරයේ ඉහළ සීමාව 40.5. ඒකට ලකුණු 7 එකතු කරපුවාම මධ්‍යස්ථය කීයද? 47.5. 47.5. පහ. එතකොට අපි කිව්වා මධ්‍යස්ථයේ සාමාන්‍ය ලකුණු ශ්‍රේණියක මධ්‍යස්ථයේ හදන්න පුළුවන්. ඊළඟට සාමූහික සංඛ්‍යා අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගන්න කරන්න පුළුවන්. ඊළඟට සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගන්න කරන්න පුළුවන්. මෙන්න මේ අයුරුනි මේ මධ්‍යමයේ විදිහට සිදු වෙනවා. හරි. එතකොට මේ මධ්‍යස්ථයේ ප්‍රයෝජන මොනවද? මධ්‍යස්ථයේ ප්‍රයෝජන මොනවද? අපි ගත්තොත් දත්ත කිසියම් දත්ත සමූහයක ඉහළ 50% පහළ 50% ලෙස වෙන් කිරීම සඳහා යොදාගන්නේ මධ්‍යස්ථයේ යොදා ගන්න පුළුවන්. මදෙන් ඉහළට මධ්‍යස්ථයෙන් ඉහළට තියෙන සංඛ්‍යාව යොදා ගන්න පුළුවන්. මිනුම් සංඛ්‍යාව විශාල වුවත් මධ්‍යස්ථයේ යොදාගෙන සම කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. අපි කිව්වා අපි අසාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මිනුම් සංඛ්‍යාව සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක අපිට පුළුවන් පිළිල කරන්න පුළුවන් මිනුම් විශාල සංඛ්‍යාවක. ඒ කියන්නේ අපි දෝෂිච්චෝ 100ක් 50ක් විතර ඉන්නවා නම් ඒ වගේ තැනකදී අපිට උදා ගන්න පුළුවන් සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. එතකොට එහෙම යොදා ගත්තා මධ්‍යස්ථය මේ යොදා ගන්න ලැබෙන මධ්‍යස්ථය මේ ලැබෙන මධ්‍යස්ථය ඉහළින් හෝ පහළින් ඇති මිනුම් වල බලපෑමක් නැහැ. ඉහළින් හෝ පහළින් හෝ තියෙන මිනුම් වල බලපෑමක් නැහැ. බලමු මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්තිය අපි ගත්තාම මේකේ ගත්තේ අපි ගත්තේ 47.5යි කියලා. මෙතන තියෙනවා 13යි 8යි 21යි 24. මේ පැත්තෙන් ඉන්නවා මෙතන 10යි 5යි 5යි 13ක් ඉන්නවා. මෙතනින් 4යි 12යි 15යි 17. එතකොට මේ දෙපැත්තේ ඉන්න මිනුම් වල අරකෙන් 13යි උඩට 17යි. ඒ විදිහට ගියාම මේක ගන්නට එතන වැදගත් දේ තමයි ඉහළ තියෙන ලකුණවත් පහළ තියෙන ලකුණවත් මධ්‍යස්ථය කෙරෙහි බලපාන්නේ නැහැ. මධ්‍යස්ථය කෙරෙහි බලපාන්නේ නැහැ. සමාන්තර මධ්‍යන්‍ය ගණනය කිරීම අපි කිව්වා කේන්ද්‍රික ප්‍රවණතාවයි මිනුම් තුනක් තියෙනවා මාතය මධ්‍යත්වය සමාන්තර මධ්‍යන්‍ය කිරීම. එතකොට අපි දැන් මේ සලකා බලන්නේ සමාන්තර මධ්‍යන්‍ය ගණනය කිරීම. ගුරුකුට තම සිසුන්ගේ රැස්කරන ලබන
ඇස් කරනු ලබන විවිධ තොරතුරු වල සාමාන්‍ය අගය ගණනය කිරීමට සිදු වෙනවා. සිසුන්ගේ ඇස් කරන සිසුන් සම්බන්ධයෙන් ඇස් කරන තොරතුරු වල විශේෂයෙන් උස බර පැමිණීම වාගේ කියන තොරතුරු වල සාමාන්‍ය ගණනය කරන්නට සිද්ධ වෙනවා. ගණනය කරන්නට සිද්ධ වෙනවා. එසේ ගණනය කරනු ලබන සාමාන්‍ය අගයට කියනවා සමාන්තර මාධ්‍යන්නේ කියලා. ශිෂ්‍ය සමූහයක් ඉන්නවා. ඔවුන්ගේ උස තියෙන්න පුළුවන් විවිධ ප්‍රමාණ තියෙනවා. බර තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්. ඔබට මතක ඇති අර කිරිදත් ප්‍රමාණය අපි ගන්න. සමහර වයසෙන් වයස් කාණ්ඩයේ ශිෂ්‍යයන්ගේ ඒ සියලුම අගේ තියෙන්නේ බොහෝ විට සාමාන්‍ය අගයක් ගන්නට සිද්ධ වුණා. ලකුණු හෝ මිනුම් සංඥාය එකතු කොට එම ලකතුව මිනුම් සංඛ්‍යාවෙන් බෙදූ විට සමාන්තර මාධ්‍යන්නේ ලැබෙනවා. ඇරිත්මැටික් මින් කෙනෙක්යි ගන්නේ ලකුණු හෝ මිනුම් සංඛ්‍යාව එකතු කොට එම එකතුව මිනුම් සංඛ්‍යාවෙන් බෙදූ විට සමාන්තර මාධ්‍යන්නේ ලැබෙනවා. අපි හිතමු ශිෂ්‍යෝ 20 දෙනෙක් ඉන්නවා කියලා. 20 දෙනාගේම කිසියම් විශේෂක ලැබූ ලකුණු සියල්ලම එකතු කරලා ගේනවා. එකතු කරලා ගේනවා. එතකොට එකතු කරලා ගේනනකොට අපිට ඒ ලැබිච්ච මිනුම් සංඛ්‍යාව දැන් ශිෂ්‍යෝ 50ක් නම් එකතුව එකතුව මේ මිනුම් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදුවාම එතෙන්ට අපිට ලැබෙන්නේ සමාන්තර මාධ්‍යන්නේ ලැබෙනවා. එතකොට සමාන්තර මාධ්‍යන්නේය ඒ තිතක් එම් arithmetic mean ගැන අදහස යන සංකේතයෙන් නිරූපණය වෙනවා. ලකුණු සංඛ්‍යාව x නිරූපණය කරන විට සමාන්තර මාධ්‍යන්නේ x bar සංකේතයෙන් නිරූපණය කළ හැකි. ඔත් වෙනනෝ ඇති මේ x bar කියලා කියන්නේ x simple x වලට උඩින් කඩ ඉරක් ඇඳලා තියෙනවා නැත්නම් ලකුණක් ස්ථාන කරලා තියෙනවා. ඒ සංකේත හඳුන්වන්නේ x bar සම්පත. මිනුම් සමූහයේ එකතුව දැක්වෙන සංකේතය තමයි සංකේතය තමයි සිග්මා කියන ලකුණ. සිග්මා කියන ලකුණ මෙම සංඛ්‍යාව මේ මිනුම් සංඛ්‍යාව n කියන සංකේතයෙන් දැක්වෙනවා. මේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අතින් හිතාමතාම අමතක වෙච්ච දෙයක් අමතක වූ දෙයක් තියෙනවා. මධ්‍යන්නේ ගණනය කිරීම සම්බන්ධයෙන් තියෙන දැනුම. බොහෝ විට සමාන්තර මධ්‍යන්නේ නැත්නම් ගණනය කිරීම කරන්නේ කොහොමද? ලකුණු සමූහය තියෙනවා. ඒ ලකුණු සමූහය ලකුණු සේරම එකට එකතු කරලා සිස් සමූහයෙන් බෙදපුවාම ඒක තමයි සමාන්තර මාධ්‍යන්නේ කියලා නැත්නම් arithmetic mean කියන එකෙන් එන්නේ. එතකොට ඒ වගේ ගණනක් හදනකොට අපිට සංකේත භාවිත කරන්න ඕන. අපි බොහෝ විට AM කියන සංකේතය භාවිත කරනවා. සමහර විට x bar කියන සංකේතය බාර වෙනවා. x bar කියන සංකේතයට අදාළ වෙන්නේ මොනවද? x bar කියන සංකේතයට අදාළ වෙන්නේ මොනවද? සංකේතය නිරූපණය කරන්නේ මධ්‍යන්නේ. එතකොට සිග්මා කියන ලකුණ කියලා කියන ලකුණු සමූහයේ එකතුව සිග්මා වෙනවා. මිනුම් සමූහයේ සංඛ්‍යාව n කියන සංකේතයෙන් එන. මේ ඇසුරින් මධ්‍යන්නේ සඳහා ගොඩනැගෙන සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. මේ ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. x bar සමානයි සිග්මා x යට n කියන සූත්‍රය. සිග්මා සමානයි x bar සමානයි sigma x යට n කියන සූත්‍රය. n කියන සූත්‍රය. සිසුන් 5 දෙනෙකුගේ පරීක්ෂණයෙන් ලැබූ ලකුණු 5ත දැක්වෙනවා. සිසුන් 5 දෙනෙක් ලැබූ ලකුණු 5ත දැක්වෙනවා. දැක්වෙනවා. ඒ මොනවාද? 56 80 62 78 14. එතකොට මෙම සිසුන් 5 දෙනා නියෝජනය කිරීම නිරූපියාගයක් ලකුණු අපි කිව්වා ඒ AM කියන සංකේතයෙන් සමාන්තර මාධ්‍ය නිරූපණය කරන ලකුණු සංඛ්‍යාව x නිරූපණ x කියන ලකුණු සමාන්තර මාධ්‍යන x bar කියන සංකේතයෙන් මාධ්‍යන්නේ හඳුන්වනවා. මිනුම් සමූහයේ එකතුව x sigma කියලා හඳුන්වනවා. මිනුම් සංඛ්‍යාවෙන් කියන සංකේතයෙන් හඳුන්වනවා. මේ අනුව මාධ්‍යන්නේට සූත්‍රයක් ගොඩනගන්න පුළුවන් x bar සමානයි sigma x යට n කියන සූත්‍රය. මේ සූත්‍රය ආදේශ කරගෙන සිසුන් 5 දෙනෙකු පරීක්ෂණයෙන් ලැබුණු ලකුණු අපි සලකා බලමු. මෙම සිසුන් 5 දෙනා නියෝජනය කිරීම සඳහා නිරූපියාගයක් දෙන්න.
අපි ලකුණු සමූහය සමාන්තර මධ්‍යයන්නේ ගන්නේ කරන්න ඕනේ. X බා සමානයි සූත්‍රය X සිග්මා X යට N කියන සූත්‍රය. අපි ගත්තාම සිග්මා X කියන එක ගත්තාම අපි එකතු කරනවා 56යි 80යි 62යි 78යි 44. ඒක බෙදීමෙන් සමානයි කියන්නේ දත්ත 4යි 5යි 5න් බෙදුවා. 314 බෙදීම 5. X බා සමානයි 62.5 සමාන්තර මධ්‍යන්නේ 62.5යි. හොඳයි. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමාන්තර මධ්‍යන්නේ ගණනය කිරීම. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමාන්තර මධ්‍යන්නේ ගණනය කිරීම. අපි දැක්කා ලකුණු සමූහය 10යි 9යි 8යි 7යි 3යි බිංදුව කියන බිංදුවේ ඉඳලා 10 දක්වා තියෙන සීරුවක් තියෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව ඉන්නවා 10 3යි 9යි 5යි 8න් 6යි 7න් 7යි 6න් 8යි 5න් 7යි 4න් 5යි 3න් 0යි 2න් 4යි 1න් 3යි 0න් 2යි. එතකොට අපි ගත්තා මේ වගේ තැනකදී අපි කරන්නේ ලකුණ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 10 3න් ගුණ කරපුවම 30යි. ඒ කියන්නේ effect කියන තීරුව තමයි තේරෙන්නේ කොහොමද x 10 වැඩි කිරීම 3 10 වැඩි කිරීම 3 30යි 9 වැඩි කිරීම 5 45යි 8 6යි 48යි 7 7යි 49යි 6 8යි 48යි 5 7යි 30යි 35යි 4 5යි 20යි 3 0යි දෙක 8යි 1 3යි 1 2යි. එතකොට පල්ලෙහාට අපිට ගෙනවා n සමානයි 50යි දත්ත සංඛ්‍යාව 50යි x sigma f සමානයි 200 sigma fx සමානයි 286 sigma xx සමානයි 286යි බලන්න. ඉන්ද්‍රියේ සිට 10 දක්වා පරිමාණයකට ලකුණු පවන ලද පරීක්ෂණයකින් සිසුන් පවසු දෙනෙකු 50 දිනක ලැබූ ලකුණු පහක් දැක්වේ. මධ්‍යස්ථය ගණනය කිරීමේ පියවර. ලකුණු x ශිෂ්‍ය සංඛ්‍යාව f fx තීරය ඇතුළත් වගුවක් පිළිල කරනවා. පියවර 2 sigma x සමානයි 50යි sigma fx වල සමානයි 200 සංඛ්‍යාත එකතුව n වලින් දැක්විය හැකියි පුළුවන්. පියවර ලකුණුත් එකතුව සිග්මා fx වේ පරීක්ෂණ ෆිනිසි සංඛ්‍යාව n වෙනවා. එතකොට සමාන්තර මධ්‍යන්නේ වෙන්නේ සිග්මා fx යට n කියන සූත්‍රයෙන් බෙදපුවාම ඒකට ආදේශ කරපුවාම 286 බෙදීම 50 286 බෙදීම 50යි. එතකොට 50 5.72 සමාන්තර මධ්‍යන්නේ 5.72. මේ තියෙන අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමාන්තර මධ්‍යන්නේ ගණනය කිරීම. මධ්‍යන්නේ ගණනය කිරීම සෙවි. මේ විදිහට ගත්තාම අපිට ත්‍රිද්ද වෙනවා මොකද ශිෂ්‍ය සංඛ්‍යාව ලකුණු සමූහයත් එකට ගුණ කරලා අරගෙන ඒකේ සාමාන්‍ය ගණනය කිරීම. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමාන්තර මධ්‍යන්නේ ගණනය කිරීම. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගණනය කිරීම. පළමුවෙන්ම තීරු පහකින් හා පෙහෙලි 10කින් යුත් වගුවක් පිළිල කර ගන්න ඕනේ. පෙහෙලි තීරු පහක් තියෙනවා පෙහෙලි 10ක්. මම මෙතන ගත්තේ පන්ති පහතර 10ක් තියෙන තීරුවක් නිසා තමයි 10කින් කිව්වේ. එතකොට පෙහෙලි තීරු පහ අනිවාර්යයි. පෙහෙලි ගණන අඩු වැඩි වෙන්නට පුළුවන්. අපි බලමු. පළමු අනතුරුව පළමුවෙනි තීරුවේ පන්ති පාන්තර ලෙසද දෙවෙනි තීරුවේ සංඛ්‍යාත ලෙසද තුන්වෙනි තීරුවේ d ලෙසද හතරවෙනි තීරුව fd ලෙසද සඳහන් කරන්න. අනතුරුව උපකල්පිත අනතුරුව කල්පිත මධ්‍යන්නේ පිහිටන පන්ති පාන්තරයේ තෝරාගෙන එම පේලිය පන්ති පාන්තරයේ කෙලින් d තීරුවේ බිංදුව යදා එම තීරුවේ ඉහළට ධන 1 ධන 2 ධන 3 ධන 4 ලෙසද පහළට ධන 1 ධන 2 ධන 3
රින දෙක රින තුන ලෙස සඳහන් කොට දී තීරුව සම්පූර්ණ කරන්නට ඕනේ. අනතුරුව FD තීරුව සම්පූර්ණ කිරීම සඳහා සංඛ්‍යාත තීරුවේ D අගයෙන් ගුණ කොට එහි FD අගය තීරුව එලියන්ට. එම අගය ඉහළට පහළ සිට මේ අගයන් හා වෙන වෙනම එකතු කරන්න ඕනේ. ඒ අගයන් තියෙනවා 8 10 ඔව් බලමු තවදුරටත්. එහි අගය සිග්මා FD අගය 10යි. මෙහි අගය සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. X බා සමානයි A ධන I sigma FT අට N කියන සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. එතකොට මේ විදිහට ආදේශ කරපුවා තමයි සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යගණනය කරන්නේ. මධ්‍යන්‍යගණනය කරන්නේ. හොඳයි. බලමු එවිට මධ්‍යන්‍ය අගය 48යි. මේක ගණනය කරන විදිය මේ පෙන්නුම් කරනවා. දී තීරුව සම්පූර්ණ කරගන්නවා. කොහොමද කරන්නේ? මෙන්න මේ විදිය. මෙතන තියෙන සමාන්තර මධ්‍යන්‍ය ගණනය කිරීම සඳහා වගුවේ සංඛ්‍යාත ව්‍යාප්තියේ දී තීරුව සම්පූර්ණ කරන හැටි. මේ තීරුව තීරුව සම්පූර්ණ කරගන්න හැටි. එතකොට සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්තාම තීරු පහක් ඕනේ. අපි මේ තීරු දෙකයි තියෙන්නේ සංතිපාන්තරයි සංඛ්‍යාතයයි අනිත් තීරුව තමයි D තීරු. එතකොට උපකල්පිත මධ්‍යන්‍යයේ පිහිටන ඕනෑම පන්තිපාන්තරයක් වෙන දීපේලියේ කෙලින් තීරුවේ බිංදුව යොදන්න. ඒ කියන්නේ මේකෙන් අපිට හිතෙනවා නම් මේ පන්තිපාන්තරයේ තමයි මධ්‍යන්‍යයේ යෙදෙන්නේ. මධ්‍යන්‍යයේ යෙදෙන්නේ වැඩිම වාර ගන්නක් යෙදෙන පන්ති පාන්තරේ තියෙනවා 41 50 අපිමත් හිතනවා මේක තමයි වෙන්නේ කියලා. එතකොට ඒ තීරුවේ දැන් තියෙන උපකල්පිත මධ්‍යන්‍යය පීඨන ඕනෑම පන්ති පාන්තරයක් තෝරාගෙන එම පන්ති පාන්තරයේ කෙලින් දී තීරුවේ බිංදුව යොදන්න ඕනෑ. මේ තියෙන බිංදුව යොදලා තියෙන දී තීරුවේ බිංදුවේදීම හරිද? දී තීරුවේ බිංදුවේදී. එතකොට එම තීරුවේ බිංදුවේ සිට ඉහළට ධන 1 ධන 2 ධන 3 ධන 4 යොදා D තීරුව සම්පූර්ණ කරන්න. මෙතනින් ඉහළට ධන 1 ධන 2 ධන 3 ධන 4 පහළට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඒ විදිහට පීටෝන එකයි මේ D තීරුව සම්පූර්ණ කරනවා කියලා කියන්නේ. එතකොට සමාන්තර පන්ති මේ තියෙන්නේ සංඛ්‍යා පන්ති පාන්තරේ සංඛ්‍යාතේ D තීරුව තමයි මේ තියෙන්නේ. එතකොට ඊයේ අපි ගත්ත උපකල්පන මධ්‍යන්‍යයේ තියෙන්නේ මෙතන එකට බිඳුව දැම්ම උඩට මේ විදිහට. තවත් කෙනෙකුට ඕන නම් මේකේ බිඳුව දාලා මෙතෙන්ට 1 2 3 4 කියන්න පුළුවන්. මෙතෙන්ට දැම්මොත් 1 2 3 4 ඍණ වශයෙන් තියෙන්නේ. ඒ විදිහට දාන්න පුළුවන්. ඒ කෙසේ කළත් මේකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ටිකත් ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. එතකොට දී තීරුව සම්පූර්ණ කිරීම ඊළඟ තීරුව තමයි සමාන්තර මාධ්‍යන්නේ සඳහා ගණනය කිරීම සඳහා දැක්කෙන වගුවේ FD තීරුවේ යගේ ගන්නෙ මේකේ කොහොමද ගන්නෙ කියන එක. ඒ කියන්නේ මේ අරගෙන තියෙන ඔබට පැහැදිලිව පෙනේ ඔබ කරන්නට ඕන දේ තමයි සංඛ්‍යාත තීරුවේ අගය D තීරුවේ යගේ ගුණ කරන්නට ඕන. D යගේ ගුණ කරන්නට ඕන. දෙවරක් 4 8යි. තුන්වරක් 3 9යි. පස්වරක් 2 10යි. හත්වරක් 1 7යි. 10වරක් 0.5යි. 5 0.5යි. 5 වැඩි කිරීම ඍණය කරන 5යි. 5 වැඩි කිරීම ඍණ 2 ඍණ 10යි. දැන් D තීරුව පිටවුවා. අපි ළඟට FD තීරුව පිටවනවා. FD තීරුව පිටවනවා. පිටවපුවම අපිට ඇවිල්ලා තිබුණේ ධන අගයන් ආවා මේ ටිකට 7වරක් 1 7යි 5වරක් 2 10යි 5වරක් 3වරක් 3 9යි 2වරක් 4 8යි. නමුත් මෙතනදී 10ෙන් 0.5යි 5වරක් 1 10 10 බිංදුව වැඩි කරපුවාම 0.5යි 5 වැඩි කිරීම ඍණ 1ෙන් ඍණ 5යි 5 වැඩි කිරීම ඍණ 2ෙන් ඍණ 10යි. එතකොට මේ විදිහ අගයන් එනකොට මේ දී කළ යුත්තේ ධන ඍණ අගය වෙන වෙනම එකතු කර අවසාන වශයෙන් එකතුව ලබා ගැනීම. 8යි 9යි 10යි කීයද 27යි 27යි 4යි 34යි 34ෙන් 38යි 9යි 10යි 17යි 27යි 27යි 34යි 34යි 15ක් ගියා මේ ගියාම දෙවරක්
පසල දෙක දහයයි පසලක් එක පසලක් එක පහයි. එතකොට වෙන වෙනම එකතු කරලා ගත්තාම ඍණ 34යි ධන මේ අගය එකතුව ගත්තාම 34යි උඩ ටිකට පල්ලෙහා ටිකට 24යි. 24 ගත්තාම එතකොට අපිට එනවා අගය එකතු කරම ධන ඍණ දෙන එකතු කරපුවාම අපිට එන අගය ධන 10යි. එතකොට මධ්‍යස්ථය මෙන්න මේ විදිහටයි ගණනය කරන්නේ. මේ සඳහා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයක් තියෙනවා x බා සමානයි a ධන i sigma fd යට n. අපි දන්නවා a කියලා කියන්නේ පන්ති පාන්තරයේ උපකල්පිත මධ්‍යන්නේ පිහිටි පන්ති පාන්තරයේ මැද අගය 45.5. ඊළඟට i කියලා කියන්නේ පන්ති පාන්තරයේ තරම 10යි. n සමානයි කියලා කියන්නේ නියදිය 10යි. අර sigma fd සමානයි 10යි. එතකොට මෙන්න මේ සූත්‍රයට ආදේශ කරපුවාම x පා සමානයි a ධන කියලා කිව්වම 45.5 එකතු කිරීම i කියලා කියන්නේ පන්ති පාන්තරයේ තරම 10යි. 10 10 බෙදීම 40 කියලා ගත්තාම අපිට පේනවා අගය 2.5. එතකොට 45.5ට 2.5 එකතු කරපුවාම x බා සමානයි 48යි. සමාන්තර මාධ්‍යන්නේ 48යි. සමාන්තර මාධ්‍යන්නේ 48යි. එතකොට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාධ්‍යන්නේ ගන්නේ කිරීම ওই විදිහටයි කෙරෙන්නේ. ඒ කියන්නේ බොහෝ විට පන්ති පාන්තර තරමට තියෙන පන්ති පාන්තර ගන්නට වඩා එක තීරුවක් වැඩියෙන් තියෙන තීරුවක් පිළිල කර ගන්න ඕනේ. ඊළඟට වමේ සිට දකුණට පන්ති පාන්තර අපි තීරු පහක් ලියා ගන්න ඕනේ. මොනවද පන්ති පාන්තර සංඛ්‍යාතය සමුච්ච සැබෑ සීමාව ඔන්නම් ඒ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහ වගුවක් එතන ගොඩ නැගෙන්න ඕන. මේ විදිහට ගොඩ නැගුණාම ඊට පස්සේ අපිට එනවා ආගය. මේ වගේ ගත්තාම සමාන්තර සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ මධ්‍ය අගය සමානයි මධ්‍යන්නේ සමානයි 48යි. මධ්‍යන්නේ සමානයි 48යි. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ කේන්ද්‍රික පූර්ණතාවයින මිනුන් තුනක් තියෙනවා. මිනුන් තුනක් තියෙනවා. මිනුන් තුනේ මාතේ මධ්‍යස්තේ මධ්‍යන්නේ මාතේ ගණනය කරපුවාම අපිට ආවේ මාතේ විවිධ බොහෝ විට බහු මාත අවස්ථා දී මාත අවස්ථා වගේ දේවල් එන්නට පුළුවන්. ඒ වගේම දෙන ලද මිනුම් වල අගයක් මෙන්නට පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යාවක් වරම වෙන්නේ නැහැ. බොහෝ විට මධ්‍යස්තය කියලා කියන්නේ ලකුණු සංඛ්‍යාවක් ඉහළට හෝ පහළට පිළිවෙලට පිළිදෙල කළායින් පස්සේ මැද අගය කියන අගයයි එතන ගත්ත. මධ්‍යස්තය කියලා කිව්වේ මධ්‍යන්නේ කියලා කිව්වේ අපි ලකුණු සමූහයේ එකතුව ලකුණු සමූහයේ එකතුව ලකුණු සම්මුම ලකුණු වල ලබාගත් ශිස්ස සංඛ්‍යාවෙන් බෙදුවාම මා ලකුණු රාගයක් අපිට ලැබෙනවා. සමාන්තර මධ්‍යන්නේ වැදගත්කම හා ප්‍රායෝගික භාවිතය. සමාන්තර මධ්‍යන්නේ මිනුම් සමූහයේ සෑම මිනුමක්ම කෙරෙහි බලපානවා. මධ්‍යන්නේ කෙරෙහි සෑම මිනුමක්ම බලපානවා. ඔබට පෙනෙනවා ලකුණු සියල්ලම එකතු කරලා අරගෙන ඒක ලකුණු සංඛ්‍යාවෙන් බෙදපුවාම කිව්වහම හැම ලකුණක්ම නියෝජනය කරනවා. එතකොට එක් මිනුමක හෝ ලකුණු දෙකක වෙනස්යෙන් සිදු වූ මධ්‍යන්නේ යගේ වෙනස් වෙනවා. එක් මිනුමක හෝ මිනුන් සමූහයක ලකුණක් වෙනස් වුණොත් මධ්‍යන්නේ යගේ වෙනස් වෙනවා. මධ්‍යන්නේ යගේ වෙනස් වෙනවා. මධ්‍යන්නේ භාවිතයෙන් සම්පූර්ණ ලකුණ ගැන තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ලකුණු වල තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ළමුන් 50ගේ ලකුණු වල මධ්‍යන්නේ 60ක් නම් ඔවුන්ගේ මුළු ලකුණු වල එකතුව ලකුණු 60 වැඩි කිරීම 60යි සමාන 360යි. ලකුණු සමූහයේ එකතුව ගන්න පුළුවන් අපිට. බොහෝ විට මධ්‍යන්නේ තියෙනවා නම් සම්මත අපගමනය ඉසෙඩ් ලකුණ නැත්නම් ප්‍රමිත ලකුණ එහෙම නැත්නම් ඉසෙඩ් කෝ එක වැනි සංඛ්‍යාත්මක විද්‍යාත්මක ගණනය කිරීම සඳහා සමාන්තර මධ්‍යන්නේ භාවිත කරනවා. සමාන්තර මධ්‍යන්නේ භාවිත කරනවා. අධ්‍යාපන පර්යේෂණ කටයුතු සඳහා මධ්‍යන්නේ ඉතා වැදගත් වෙනවා.
නියදියකින් ලබා ගන්නා මාධ්‍යන්නේ ජනගහනයක් සඳහා සාමාන්‍යකරණය කිරීම සඳහාත් කල්පිත පරීක්ෂාව සඳහාත් මාධ්‍යන්නේ යොදා ගන්නවා. ඒ කියන්නේ සමාන්තර මාධ්‍යන්නේ හුඟක් මිනුම් වලට යොදා ගන්නවා. එතකොට අපේ මූලික සංකල්පය වුණේ මොකක්ද සංඛ්‍යා විද්‍යාත්මක මිනුම් හඳුනා ගැනීම විශේෂයෙන් දත්ත විශ්ලේෂණ වීම නිරූපී අගයක් ලබා දෙන මිනුම් තුනක් ගැන අපි කතා කළා මාතේ මධ්‍යස්තේ මාධ්‍යන්නේ මාතේ මධ්‍යස්තේ මාධ්‍යන්නේ මේ මිනුම් තුනේ අගය බැලුවොත් මේ මිනුම් තුන ගණනය කිරීම සලකා බලනකොට අපිට පෙනෙනවා විශේෂයෙන්ම ලකුණු කාණ්ඩයක් කුඩා ලකුණු කාණ්ඩයක් වුණාම ගණනය කරන්න පුළුවන් ඒ වගේම ලකුණු කාණ්ඩේ වැඩිචාල වුණාම අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකත් මේ මිනුම් තුන ගණනය කරන්න පුළුවන් ඒ වගේම සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකත් මිනුම් ගණනය කරන්න පුළුවන් එතකොට මේ මාතය බොහෝ විට කේන්ද්‍රික ප්‍රවණතාවක්මයි මිනුමක් හැටියට වඩා හොඳ මිනුම ලෙස සැලකන්නේ සමාන්තර මාධ්‍යන්නේ සමාන්තර මාධ්‍යන්නේ ඒකට විශේෂ හේතුවක් තියෙනවා මොකද්ද විශේෂයෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වුණාන් පස්සේ ශිෂ්‍ය සංඛ්‍යාව මොන ගැහෙන්න ගියා යන්න වුණොත් ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වුණාට පස්සේ ඔවුන්ගේ මිනුම් ලබා ගැනීමේදී විශේෂයෙන්ම සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස පිළියෙල කරලා x බා සමානයි x බා සමානයි a දන සිග්මා fd යට n කියන සූත්‍රය යොදාගෙන අපිට ගණනය කිරීම කරන්න පුළුවන් අපි මෙම දේශනයේ ආරම්භයේදීම කිව්වා මාතෘකා දෙකක් යටතේ කතා කරනවා කියලා. දෙවෙනි මාතෘකාව තමයි සහ සම්බන්ධතාවය කියන මාතෘකාව. මේ මාතෘකාව යටතේ අපි තර්කා බැලුවෝ සහ සම්බන්ධතාවය කියන්නේ මොකක්ද? සහ යන පදය ඉඩක්ක කරනුයේ යුග්ගලක් හෝ දෙකක් යනයි. සහ සම්බන්ධතාවය යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි යම් කණ්ඩායමක් සඳහා විචල්‍යයන් අතර පිළිවිඟු වන හැසිරීම් රටාවේ සම්බන්ධතාවය. කියන්නේ කිසියම් කණ්ඩායමක විචල්‍යයන් අතර සිදුවෙන සම්බන්ධතාවය. වන රටාවේ ඇති සම්බන්ධතාවය තමයි සහ සම්බන්ධතාවය. උදාහරණයක් ඇටිට අපි ගත්තොත් ශිෂ්‍ය කණ්ඩායමක විද්‍යාව ලකුණු විද්‍යා විෂයෙන් ලබාගත් ලකුණු. එම ශිෂ්‍ය කණ්ඩායමම ගණිත සඳහා ලබාගත් ලකුණු. කියන මේ දෙක අතර පවතින සම්බන්ධය විචල්‍යයන් දෙකක් කියලා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් මේ විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවය තමයි සහ සම්බන්ධතාවය කියලා අදහස් කරන්නේ බැලුවොත් කණ්ඩායමක් තුළ වෙනස් වෙන ඕනෑම ලක්ෂණයකට විචල්‍යයන් භාවිත කරනවා අපි කිව්වේ විද්‍යාවේ ලකුණු ඒ වගේම ගණිතයේ ලකුණු කියන මේ දෙක අතරේ විචල්‍යයන් දෙක විචල්‍යයන් භාවිත කරනවා මේ දෙකට. එතකොට විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාවය පවතින සම්බන්ධතාවය සඳහා ක්‍රමසිද්ධ දෙකක් තියෙනවා. විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන් ක්‍රමසිද්ධ දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? එකක් ගත්තොත් එනම් ප්‍රස්ථාරයන් ආශ්‍රිතව ලකුණු ශ්‍රේණි නිරූපණය කිරීමේ ලකුණු ශ්‍රේණි අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ තක්සේරුවක් කිරීම ලකුණු ශ්‍රේණි දෙකක් තියෙනවා නම් ඒ දෙකේ ලකුණු ශ්‍රේණි දෙක ප්‍රස්ථාරයන් ආශ්‍රිතව සකස් කරලා ගන්න තක්සේරුව තමයි කිරීම තක්සේරු කිරීම තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම ශිල්පයක් භාවිත කිරීමෙන් විචල්‍යයන් දෙකක් අතර පවත්න සම්බන්ධතාවය පිළිබඳ ප්‍රමාණාත්මක අගයන් ගණනය කිරීම ප්‍රමාණාත්මක අගයන් ගණනය කිරීම. එතකොට මෙන්න මේ ක්‍රම දෙකින් අසුරින් තමයි විචල්‍යතාවය ගණනය කිරීම කරන්නේ. සම්බන්ධතාවය නිරූපණය කිරීම සඳහා අඳිනු ලබන ප්‍රස්ථාර සටහන හැඳින්වෙනුයේ විසිරි තිත් සටහන නමි. අපි කිව්වා ප්‍රස්ථාරාසිතෝ ලකුණු ශ්‍රේණි නිරූපණය කිරීමේ විරීමෙන් ලකුණු ශ්‍රේණි අතර සම්බන්ධතාවය පිළිබඳ තක්සේරුවක් කිරීම කෙරෙන්නේ කොහොමද? විසිරි තිත් සටහනක් මගින් විසිරි තිත් සටහනක් මගින් බලමු. සහ සම්බන්ධතාවය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම විසිරිසි සටහන. කණ්ඩායමක හෝ සමූහයක යම්කිසි විචල්‍යයන් දෙකක
අදාළ මිනුම් ශ්‍රේණි දෙකක විසිරීම ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්නට පුළුවන්. කණ්ඩායමක හෝ සමූහයක කිසියම් විචල්‍යයන් දෙකක අදාළ මිනුම් ශ්‍රේණි දෙක විසිරීම ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්නට පුළුවන්. එහිදී ජාලකයක් ඇඳ ජාලකයේ අක්ෂ දෙක සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය යන සරල රේඛා දෙකෙහි අනුරූප මිනුම් ප්‍රමාණිකූලව ලකුණු කරන්න නැත ලකුණු කිරීම. අනතුරුව අනුරූප මිනුම් යුගලයන් ජාලකයේ අක්ෂ දෙකට ගැලපෙනසේ තිත් වලින් සටහන් කිරීමෙන් විතිරිසිස් සටහන සකස් කරන්නට පුළුවන්. සටහන සකස් කරන්න පුළුවන්. ඒක පැහැදිලි වඩා තවදුරටත් පැහැදිලි කළොත් x සහ y අතර අක්ෂ දෙකකින් යුක්ත ජාලකයක් ගැන ගන්නවා. ඒ ජාලකයේ යනගෙන x සහ y අක්ෂ වලට අදාළ දත්ත වලට බොහෝ විට x අක්ෂය ලකුණු y අක්ෂය සංඛ්‍යාතේනොත් නැත්නම් සිස් සංඛ්‍යාවන් තමයි යොදාගන්නේ. එතකොට මේ ඇසුරින් ගත්තාම විසිරිසි සටහන පිළිල කරන ආකාරය පහත සඳහන් වගු තුනෙන් සිසුන් 10 දෙනෙකුගේ බුද්ධිඵලය හා පරීක්ෂණ තුනක ලකුණු විසිරීම 38 පිළිල ආකාරය නිරීක්ෂණය කරන්න මේ හදලා තියෙන්නේ වගේ එකක්. මෙම වගුවේ දැක්වෙන සිසුන් 10 දෙනාගේ බුද්ධිඵලය හා පරීක්ෂණයේ එක ලකුණු පිළිල කර ඇති විසිරි 38 නිරීක්ෂණය කරන්න. ශිෂ්‍ය 10 දෙනෙක් ඉන්නවා. රමණී, රාණි, නයනා, ප්‍රසාදි, කමලා, නීල්, අනිල්, නිමල්, සුනිල්, පියල් කියන. බුද්ධිඵලයේ ලකුණු තියන්නේ 32, 94, 96, 98, 100, 102, 104, 106, 108, 110. 110. එතකොට පරීක්ෂණය එක පරීක්ෂණයක් තිබ්බා. ඒ පරීක්ෂණයෙන් ලැබිච්ච ලකුණු තමයි මේ තියෙන්නේ. බුද්ධිඵලයේ 92ක් වූ රමණීට පරීක්ෂණයෙන් එකෙන් ලැබුණේ 34යි. 94ක් වූ රාණීට බුද්ධිඵලයේ 94ක් වූ රාණීට පරීක්ෂණයෙන් 39යි. පරීක්ෂණයෙන් 39යි. එතකොට 96ක් වූ නයනාට පරීක්ෂණයෙන් එකෙන් ලැබුණේ ලකුණු 47යි. ප්‍රසාදී ලකුණු 98ක් වූ ප්‍රසාදීට ලකුණු 98ක් වූ ප්‍රසාදීට පරීක්ෂණයේ එකෙන් ලැබුණේ 49යි. 100ක් වූ කමලා බුද්ධිඵලයේ 100ක් වූ කමලාට පරීක්ෂණයේ ලකුණු 54ක් ලැබුණා. ඒ අයුරින් පියල්ට 110ක් වූ බුද්ධිඵලයේ 110ක් වූ පියල්ට ලකුණු හම්බුණා 79ක්. ඔබට පැහැදිලිව පෙනෙනවා පේන්ට් ඕනේ බුද්ධිඵලයේ ක්‍රමයෙන් වැඩි වෙමින් ගින් තියෙනවා 92 සිට 100 දක්වා. ඒ වගේම පරීක්ෂණයේ අපි දෝ විද්‍යාව කියලා හිතමු විද්‍යාව කියන පරීක්ෂණයෙන් 34 ඉඳලා 79 දක්වා ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. බුද්ධි පරීක්ෂණ බුද්ධිඵලයේ ලකුණු දෙක දෙක වැඩි වෙලා තියෙන්නේ දිගටම ඔබට පේනවා 92 94 96 98 100 100 102 104 106 108 110. එතකොට පරීක්ෂණයෙන් වෙලා තියෙන්නේ ලකුණු පහ පහ වැඩි වෙලා තියෙනවා 34 39 44 49 54 59 64 69 74 79. එතකොට මෙන්න මේ බුද්ධිඵලයයි පරීක්ෂණයේ එකේ ලකුණු වන් සඳහා ගත්තාම x සහ y අක්ෂයට පිළිල කරලා ගත්තාම අපිට ලැබෙන විසිරිසිස් සටහන තමයි මේ තියෙන්නේ. විසිරිසිස් සටහන තමයි මේ තියෙන්නේ. එතකොට y අක්ෂයෙන් අපි දක්වලා තියෙන්නේ අපි දක්වලා තියෙන්නේ පරීක්ෂණයේ එක ලකුණු කියද තියෙන්නේ මේ ලකුණු 34 ඉඳලා 74 දක්වා 34 ඉඳලා 74 දක්වා මේ තියෙන බොහෝ විට මෙතන සටහන් කරන බිංදුව 10 සීස 140 50 90 කියලා සටහන් මෙතන තියෙන්නේ. එතකොට බුද්ධිඵලයේ ලකුණු තමයි මේ තියෙන්නේ. බුද්ධිඵලයේ අඩුම ලකුණ 92 වැඩිම ලකුණ 110. එතකොට අපි මේ අනුව පිළිල කරගත්තාම දැන් ඔන්න රමණී ඉන්නේ කොහොමද? රමණීගේ බුද්ධිඵලයේ ලකුණ 92යි. 92යි.
පරීක්ෂණයේ ලකුණ මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා කීයද 34යි. එතකොට අපිට ඕන නම් රූලක් තියලා මේ මේ විදිහට තියලා මේ විදිහට මෙතන තිතක් ලකුණු කරගන්න. තිතක් ලකුණු කරගන්න. එතකොට ඊළඟට එනවා අපිට එන්නේ කවුද? රාණි 94යි ලකුණ. මෙතන ලකුණ 39යි. මේ 40 මෙතනට එවලා තියෙනවා. ඒ අයුරින් මේ 96 තියෙනවා. නයනගේ 96යි. ලකුණ කීයද තියෙන්නේ 44යි 44යි ඊළඟට ප්‍රසාදී 98යි ලකුණ තියෙනවා 49යි ඒ අයුරින් ඒ සිසු 10 දෙනාම ලැබූ ලකුණු එක් එක් විෂයට ගැන මෙම් බුද්ධිඵලයත් ඒ වගේම ලකුණ පරීක්ෂණයකේ ලකුණත් ඒ 90 තියපු 30 සටහනක් අපි තියලා තිනවා මේකට තමයි විසිරි 30 සටහන කියලා කියන්නේ බලමු මෙම ජාලකයේ ස්ථාපනය කරන ලද ලක්ෂයන්ගේ උපනැතිය ඊසාන සිට නිර්ත දිසානුගතෝ විහිදලා තියෙනවා. එතකොට සියලුම තිත් සර රේඛාවක් මත පතිරවිලා තියෙනවා. මෙයින් අදහස් කරන්නේ මේ විචල්‍යයන් දෙක අතර ධන සහ සම්බන්ධතාවක් පවතින බවයි. ධන සහ සම්බන්ධතාවක් පවතින බවයි. එතකොට මේ විදිහේ තියෙන ධන සහ සම්බන්ධතාවක් පවතිනවා. ඔබට පෙනෙනවා ලකුණු දිහා බැලුවාම හැමෝගෙම ලකුණ ක්‍රමයෙන් අපි හිතමු අඩුම ලකුණේ සිට වැඩිම ලකුණට පිළිල කරගත්තාම බුද්ධිඵලයේ අඩුම ලකුණ පරීක්ෂණයේ අඩුම ලකුණ බුද්ධිඵලයේ ඉහළම ලකුණ පරීක්ෂණයේ ඉහළම ලකුණ මේ විදිහට පිළිල වෙච්ච විසිරිස සටහන තමයි මේ දැක්වෙන්නේ මේ විසිරිස සටහන දිහා බැලුවාම මෙතන තියෙන්නේ මොකද්ද මෙතන ධන සහ සම්බන්ධතාවක් ධන සහ සම්බන්ධතාවක් හොඳයි බලමු පරිස්සින දෙකේ ලකුණු වලට හම්බෙච්ච විදිය අපි දැක්කා රමණී 92යි රියල් 110යි කියන තුන එකකට අනුවාවේ පරිස්සින දෙකේදී ගත්තාම දැන් රමණී අතන තිබුණේ පරිස්සින එකේදී බුද්ධිඵලයේ 92ක් වෙනකොට රමණීගේ ලකුණ තිබුණේ 34 නමුත් මේ දෙවෙනි පරිස්සිනේනකොට අනු වැඩිම වෙලා තියෙන්නේ කාටද රමණිට වැඩි වෙලා තියෙනවා ප්‍රියල්ට අඩු වෙලා තියෙනවා 79 5ක් අඩු වෙලා 74යි 74යි 69යි 69යි 64යි 59යි 54යි 49යි 44යි 39යි 34යි හරිද එතකොට මෙන්න මේ සඳහා පිළිල කරපු විසිරිච්ච සටහන තමයි මේ දැක්වේ එතකොට තියෙන්නේ වැඩිම ලකුණ කීයද 79 පරීක්ෂණේ 79 මෙතෙන්ට එනකොට ලකුණ කීයද? ඔව් 92යි 79යි 92යි 79යි මේ රමණී නිරූපණය කරන්න ඕන නම් මේ ඩොට් එකට රමණී කියලා යන්න. මෙතෙන්ට එනකොට කීයද? රාණි 94යි ලකුණු කීයද? 74යි 74යි මෙතන කීයද? නයනා 96යි 96යි 69යි එතකොට මේ අයුරින් මේ පිළිල වෙන විසිරිසි සටහන දිහා බලපුවම අපිට පෙනෙන්න ඕනේ මෙතන තියෙන්නේ විචල්‍යයන් දෙක අතර ඍණ සහ සම්බන්ධතාවක් පවතින අතරයි. තත්වය ඍණ සහ සම්බන්ධතාවක් කියන්නේ ලකුණු දෙක බොහෝ විට එකිනෙකට පරස්පරයි. අර ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍යයා බුද්ධිපදෙන් ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍යයා පරීක්ෂණයේ දෙකෙන් අඩුම ලකුණු ලබා ගන්නවා. බුද්ධිපදයෙන් ඉහළම අඩුම ලකුණු ලැබූ ශිෂ්‍යයා පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගන්නවා. මේ විදිහේ සම්බන්ධතාවයකට අපි කියනවා ඍණ සහ සම්බන්ධතාවක් කියලා. බොහෝ විට මේ වගේ තත්ත්වයක් දක්නට තියෙන්නේ ඊ타මාත්ම කලාතුරකින්. අපි මේක අවබෝධ කර ගැනීම සඳහා මේ ලකුණු ලේඛනය පිළිල කරගත්තට හැමෝම අවස්ථාවෙදීම මේ විදිහේ තත්ත්වයන් එන්නේ නැහැ. ඒ වන්ව පිළිල වෙච්චි විසිරි සටහන අනුව අපිට පේනවා පරීක්ෂණ දෙකේදී තියෙන්නේ බොහෝ විට ලකුණු වල ඍණ සහ සම්බන්ධතාවක් තියෙනවා. පුදි පරීක්ෂණ තුන කියන ලකුණට ගියාම දැන් අර තියෙන ලකුණු ටික පිළිවෙට තියෙනවා 110 92 දක්වා ශිෂ්‍යෝ ආනිකේ ඉඳලා පියල් දක්වා තියෙන පිළිවෙලට යනවා.
ඊළඟට පරීක්ෂණ තුනේදී ලකුණු පිළිවෙලක් නැහැ. 69යි 34යි 49යි 64යි 54යි 44යි 59යි 74යි 39යි 30යි. මේකට පිළිවෙල කරපු 26 සටහන තමයි මේ දැක්වේ. මේ දැක්වේ. එතකොට මේ දැක්වීම දිහා බැලුවාම අපිට පේනවා බුද්ධි ලකුණු සැක 26 සටහන මීට පටන් ඉදිරිපත් කරන ලද 26 සටහන දෙකේ දිප්පීටි ආකාරයට වඩා වෙනස් ආකාරයකින් දිප්පීටලා තියෙන බව පැහැදිලි. මෙම ජාලකයේ ස්ථාපන කරන ලද තිත් නිරිත ඊසාන දිසානට හෝ වයඹ ගිනිකොන දිසානුගත හෝ උපනිති දොරක් වන අතර ලකුණු කරන ලද තිත් සරල රේඛාවක් මතට නැඹුරු නොවේ. ජාලකයේ සෑම තැනකම පායේ තිත් විසිරී ඇත. මෙවැනි අවස්ථාවකදී විචල්‍ය දෙක අතර පවතින සම්බන්ධතාවයේ ඊටාත්ම හීන වූ විචල්‍යන් දෙකක් අතර සම්බන්ධතාවක් නැතයි නැත්නම් ආර් සමානයි බිඳුව ලෙස ප්‍රකාශ කරනු ලැබේ. බිඳු ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එතකොට අපි පරීක්ෂණ තුනක් ඇසුරු කරගෙන අපි කරපු දේ තමයි මොකද්ද ලකුණු වල විචල්‍ය කොහොමද යන්නේ කියන එක. විචල්‍ය වල විසිරීම පැහැදිලි වෙන්නේ. අපි දැක්කා මුලින්ම දුන්නේ ඉහළම ලකුණු ලැබූ අය පරීක්ෂණ ඒකෙන් ඉහළම දෙවෙනිම බුද්ධිඵලයෙන් ඉහළම ලකුණු ලැබූ අය පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලැබුවා. පහළම ලකුණු ලැබූ අය පහළම ලකුණු ලැබුවා. දෙවෙනි එකේදී ඉහළම ලකුණු ලැබූ අය පහළම ලකුණු ලැබුවා. පහළම ලකුණු ලැබූ අය ඉහළම ලකුණු ලැබුවා. තුන්වෙනි පරීක්ෂණයේදී අපිට පැහැදිලි වෙච්ච පෙනී දේ තමයි මේ පරීක්ෂණ දෙකෙන්ම පරීක්ෂණ තුනෙන්ම තුන්වෙනි පරීක්ෂණයේදී එහෙම සම්බන්ධතාවක් අපිට හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. එවැනි සම්බන්ධතාවක් නොමැති අවස්ථාවකදී පේනවා සහ සම්බන්ධතාවක් නොමැති අවස්ථාවක් කියලා නැත්නම් ආර් සමානයි බිඳුවයි කියලා. ඔර පේනවා ලකුණට අනුරූපව ලකුණු පිට වුණා නම් ආර් සමානයි එක ධන එක ලකුණට ප්‍රතිවිරුද්ධතාවක් දක්වන ආර් සමානයි ඍණ එක ලකුණු සම්බන්ධතාවක් දකින්න පහසු නම් ආර් සමානයි බිඳුව ලෙස සලකා බලන්න. මේ තමයි අපි කියපු විදිහට අපි කියන්නේ 26 සටහනක් මගින් දක්වනවා කියලා. සහ සම්බන්ධතාවයේ මැනීම සඳහා සාම සහ සම්බන්ධතාවයේ ගණනය කිරීම කොහොමද කරන්න. විචල්‍යන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයේ සංඛ්‍යාත්මක අගයක් ලෙස නැතෝ දර්ශකයක් ලෙස ප්‍රකාශ කළ හැකි බව මුලින්ම ප්‍රකාශ කළේ කර්ල් පියර්සන් නම් ගණිතඥයා. අපි මුලින්ම කිව්වා සහ සම්බන්ධතාවයේ ක්‍රම දෙකකට දක්වන්න පුළුවන් කියලා. එකක් තමයි 26 සටහනක් මැදින් නැත්නම් ප්‍රස්තාරික නිරූපණය කරන්න පුළුවන්. දෙක තමයි ගණිතමය ක්‍රමයකට ගණනය කරන්න පුළුවන් කියලා. විචල්‍ය දෙකක් අතර පවතින සහසම්බන්ධතාවයේ සංඛ්‍යාත්මක අගයක් ලෙස නැතෝ දර්ශකයක් ලෙස ප්‍රකාශ කළ හැකි බව මුලින්ම ප්‍රකාශ කළේ කර්ල් පියර්සන් නම් ගණිතඥයා විසින්. කර්ල් පියර්සන් නම් ගණිතඥයා විසින්. ඔහු කිසියම් විචල්‍යයක විචල්‍ය කිසියම් ඔහු විසින් කිසියම් විචල්‍යයක අගය අනුපිළිවෙලින් අනෙක් විචල්‍යයක අගේට ඒ ආකාරයෙන් සම්බන්ධතාවක් දරන්නේ නම් එහි ධන එකක සහ සම්බන්ධතා සංගුණකයක් ඇති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඔබට දැන් මේ වුණ මතක් වෙන්න ඕනේ 26 සටහනේ පළවෙනි එකේදී දැක්වේ බුද්ධි පරීක්ෂණේ පරීක්ෂණ එක යටතේ දැක්කපු දේ තියෙන්නේ ඒ කියන්නේ කිසියම් විචල්‍යයක අගය අනුපිළිවෙලින් අනෙක් විචල්‍යයේ අගයට ඒ ආකාරයෙන්ම සම්බන්ධයක් දරන්නේ නම් එයි ධන එකක සහ සම්බන්ධතාවක් ඇති බව සංගුණකයක් ඇති බව ප්‍රකාශ කරලා තියෙනවා. එසේම කිසියම් විචල්‍යයක දක්වන අනුපිළිවෙලට ඉඳුරාම වෙනස් විපරස්ත විපර්යස්ත අනුපිළිවෙලක් දෙවන විචල්‍යයෙන් දක්වන්නේ නම් එහි ඍණ සහ සම්බන්ධතා සංගුණකයක් ඇති බව පවසයි. ඔබ නැවත සිහියට ගන්න පරීක්ෂණයේ දෙක යටතේ දැපිච්ච තොරතුරු දිහා බලන්න. එහිදී තිබුණේ කිසියම් බුද්ධිඵලය කියන විචල්‍යයට අනුපිළිවෙලින්ම ඉඳුරාම වෙනස් අනුපිළිවෙලක් දෙවන විචල්‍යයෙන් දක්ව නැත්නම් පරීක්ෂණයේ දෙකෙන් දක්ව. එසේම කිසියම් විචල්‍යයන් දෙකක් අතර කිසියම් සම්බන්ධතාවක් නොවේ නම් එම විචල්‍යයන් දෙකක් අතර සහ සම්බන්ධ සංවේය
සංගුණකය බිඳුව ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මේ අනුව සහසම්බන්ධතාවයේ ගණනය කිරීමවලදී සහසම්බන්ධතාවය ධන එකේ සිට බිඳුව හරහා ඍණ එක දක්වා පැතිරෙන අගයක් විය හැකියි. මේ අනුව සහසම්බන්ධතාවය ගණනය කිරීමවලදී සහසම්බන්ධතා සංගුණකය ධන එකේ සිට බිඳුව හරහා ධන ඍණ එක දක්වා පැතිරෙන අගයක් වෙන්නට පුළුවන්. මෙම අදහස් අනුව සංඛ්‍යාන විද්‍යාව තුළ යම් යම් අවශ්‍යතා සඳහා විචල්‍යයන් අතර සහසම්බන්ධතාවය දැක්වීමට සහසම්බන්ධන සංගුණකය ගණනය කරන දැක්වේ. සංඛ්‍යා විද්‍යාත්මකව සංඛ්‍යාන විද්‍යාවේ තුළ විශේෂයෙන් කිසියම් විචල්‍යයන් දෙකක් අතර සහසම්බන්ධතාවය දක්වට ඕන වුණාම සහසම්බන්ධතාවය ගණනය කරනු ගණනය කරනවා. විශේෂයෙන්ම ඔබට සිහියට ගන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මෙම සංඛ්‍යාන විද්‍යාව හැම විටම ගණිතය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ විෂයන් වලදී වගේම අධ්‍යාපන පර්යේෂණ වගේ හැම අවස්ථාවකම විචල්‍යයන් දෙකක් අතර සහසම්බන්ධතාවය ගණනය කරන්නට යොදා ගන්න පුළුවන් වෙනවා. මෙහිදී බහුල යොදා ගන්න ලබන්නේ පහත සඳහන් සංඛ්‍යා සංගුණකයන් දෙකයි. ගුණ සංගුණකයන් දෙකක් තියෙනවා. එකක් තමයි ස්පියර්මන්ගේ තරාස් පටිපාටි සහසම්බන්ධතා සංගුණකය ගණනය කිරීම. දෙක පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණකය ගණනය කිරීම. ඒ කියන්නේ අපි කිව්වා විචල්‍යයන් දෙකක් අතර සහසම්බන්ධතාවය සංගුණකයක් මගින් ප්‍රකාශ කරන්න ඕනම වුණාම අපි දැක්කා ප්‍රස්ථාරය මගින් නිරූපණය කළා ආකාර තුනකට. ඒ වගේම සහසම්බන්ධතාවයේ ගණිතමය වශයෙන් සංගුණකයක් හැටියට ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා ක්‍රම සංගුණක දෙකක් භාවිත කරනවා. එක මොකද්ද? ස්පියර්මන්ගේ තරා පටිපාටි සහසම්බන්ධතා සංගුණකය ගණනය කිරීම. දෙක පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණකය ගණනය කිරීම. එතකොට මේ කියන ගණනය කිරීම දිහා බැලුවාම කරන විදිය දිහා බැලුවාම ඔබට පැහැදිලි වෙයි කොයි ව්‍යාකාරයෙන්ද මේ කටයුතු කරලා තියෙන්නේ. දැන් හැබැයි එහෙදි මතක තියාගන්න ඕන දෙය තමයි සහභාගී සහසම්බන්ධතා සංගුණකයේ විචල්‍යයන් දෙකක් අතර අගේ එක් විචල්‍යයක දෙයක් අනිත් විචල්‍යයට සමාන වෙනවා. එක් විචල්‍යයකට ප්‍රතිවිරුද්ධ වෙනවා. විචල්‍යයක් එහෙම හොයා ගන්න බැරි විදිහට විහිදිනවා නම් ඒ සිදුවීම ධන එකේ සිට බිඳුව හරහා ඍණ එක දක්වා පැතිරීමක් විදිහට දක්වන්නට පුළුවන්. එතකොට මේ සංගුණක දෙක ගණනය කිරීම සඳහා සදා ගන්නා සූත්‍රය පියර්සන්ගේ ස්පියර්මන්ගේ තරා සහ සම්බන්ධතා සංගුණකය මනනය කිරීම සඳහා ස්පියර්මන්ගේ තරා සම්බන්ධතා තරා පටිපාටි සහසම්බන්ධතා සංගුණකයේ සෙවීම, කර්ල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණකය ගණනය කිරීම කියන එක යටතේ සූත්‍ර ඒක කියන තැන හිස්තැනක් තිබිලා තියෙනවා. හිස්තැනක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා සූත්‍රයේ සටහන් කරලා නැහැ. එතකොට සූත්‍රයේ තමයි මේ පෙන්නුම් කරන්නේ රෝ කියන සහසම්බන්ධතාවයේ රෝ කියන අක්ෂරයෙන් තියෙන සමානයි ඍණ එක ඍණ හය සිග්මා d වර්ගය n වරහන් n වර්ගය ඍණ එක කියන එකයි. එතකොට මේ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ තරාවන්ගේ වෙනසයි. ඒ කියන්නේ කිසියම් අනුපිළිවෙල පිළිල කරගත්තම තරාවක් තියෙනවා. ඒ තරාව ඒ D අකුරින් සංකේතවත් කරනවා. එක් විචල්‍යයක අදහම්ල මිනුන් ශ්‍රේණිය අවරෝහණ පිළිවෙලකට තරා කිරීමෙන් පසු තරාවන්ගේ අන්තරය ගණනය කර එම අන්තරය වර්ග කිරීමෙන් පසු එකතු කොට ඉහත සඳහන් සූත්‍රය භාවිතයෙන් තරා සංගුණකය එහි තරා සම්බන්ධතා සංගුණකෙහි අගය ගණනය කරනු ලැබේ.
සංගුණකයේ අගය ගනිමින් කරනු ලබයි. සාමාන්‍යයෙන් මොකද කරන දේ කියන්නේ එක් එක් විචල්ලයේ අගයට අදාළ මිනුම් ශ්‍රේණිය අවරෝහණ පිළිවෙලකට තරා පිළිවෙලකට තරා කිරීමෙන් පසු එම තරාවන්ගේ අන්තරය ගණනය කර එම අන්තරයේ වර්ග කිරීමෙන් පසු එකතු කොට ඒ සඳහන් සූත්‍රය භාවිතයෙන් තරා සම්බන්ධතා සංගුණකය ගණනය අගය ගණනය කරනු ලැබේ. අපි ගණනය කරන ආකාරය පොඩ්ඩක් විමසා බලමු. චාල්ස් පියර්සන් නැමැති මනෝ විද්‍යාඥයා විසින් ස්පියර්මන් චාල්ස් ස්පියර්මන් නැමැති මනෝ විද්‍යාඥයා විසින් විචල්යන් දෙකක් අතර පවත්නා සම්බන්ධතාවයේ තක්සේරු කිරීම ස්පියර්මන්ගේ තරහ පටිපාටි සහ සම්බන්ධතා සංගුණකයේ ලෙස හඳුන්වනු ලැබේ. එම සංකුණකයේ ගණනය කිරීම සඳහා පහත සඳහන් සූත්‍රය යොදා ගනි. R සමානයි එක ඍණ වරහණක් තියෙන්නේ 6 සිග්මා d වර්ගය වරහණ වහලා ඉරට යටින් n සමානයි වරහණ n වර්ගයෙන් අඩු කිරීම එක වනන් වහලා මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රයේ පදනම් වෙලා තියෙන්නේ තරාවන්ගේ වෙනසයි. තරාවන්ගේ වෙනසයි එය d අකුරෙන් සංකේතවත් කරනවා. උදාහරණයකින් සලකා බලමු. මේ එක් එක් විචල්ලයට අර කිව්ව කාරණය අදාළ මිනුම් ශ්‍රේණිය ආරෝහණ පිටිවලකට තරා කිරීමෙන් පසු තරාවන්ගේ අන්තරය ගණනය කිරීමෙන් එම අන්තරයේ වර්ග කිරීමෙන් පසු එකතු කොට ඉහත සඳහන් සූත්‍රයේ භාවිතයෙන් තරා සම්බන්ධ සංගුණකය ගණනය කරලා තියෙනවා. බලමු. මේ තියෙන්නේ සිස් ළමුන් 11 දිනෙකු විද්‍යාව හා ගණිතය ලකුණු පහත දැක්වේ. ලැබූ ලකුණු පහත දැක්වේ. ගණිත ලකුණු පහත දැක්වෙනවා. අපි මේකෙන් අපි කරන්න උත්සාහ කරන්නේ සිසුන්ගේ ගණිත ලකුණු හා විද්‍යාව ලකුණු අතර සහ සම්බන්ධතාවය ගණනය කරන්නයි උත්සාහ කරන්නේ. අපි බලනවා ශිෂ්‍යයා ඉන්නවා, ශිෂ්‍ය 11 දෙනෙක් ඉන්නවා. A B C D E F G H I J K අපි හඳුන්වලා තියෙන ශිෂ්‍යයන් වෙනුවට අකුරකින් හඳුන්වලා තියෙන A කියන ශිෂ්‍යයා B කියන ශිෂ්‍යයා. එතකොට අපි විචල්යන් දෙකක් දෙනවා. X විචල්ය කියලා කියන්නේ ගණිත ලකුණු. X විචල්ය කියලා කියන්නේ ගණිත ලකුණු. A කියන ශිෂ්‍යයා 80යි, B කියන ශිෂ්‍යයා 78යි, ඊළඟට 75යි, 72යි, 70යි, 66යි, 68යි, 63යි, 64යි, 65යි, 62යි. මේ විදිහට ලකුණු අරගෙන තියෙනවා. එතකොට Y විෂේ නැත්නම් විද්‍යාව විෂේ ලැබූ ලකුණු තමයි 74යි, 80යි, 70යි, 72යි, 65යි, 64යි, 62යි, 60යි, 58යි, 55යි, 50යි. හොඳයි. අපි බලමු ඒක ආරෝ මේ සිසුන්ගේ ගණිත ලකුණු හා විද්‍යාව ලකුණු අතර සහ සම්බන්ධතාවය ගණනය කිරීම මේ සඳහා තීරු හතකින් හා පේලි 13කින් යුත් වගුව පිළියෙල කර ගන්න ඕනේ. මේ දෙන්නේ වගුව. පළවෙනි තීරුව සිසුවා සිසුෝ ඉන්නවා 11 දෙනෙක්. ඒ සිට කේ දක්වා. X අක්ෂය කියලා කියන්නේ X ඒ තීරුවේ ගණිත ලකුණු තියෙනවා. 80 78 75 ඒ අනාදි වශයෙන් 72. ඊළඟ තීරුවේ තියෙන්නේ විද්‍යාව ලක් 74 ඉඳලා 50 දක්. එතකොට අපි ගත්තහම මෙන්න මේ RX X කියලා කියන්නේ තරාව, රෑන්ක් එක, විචල්ලේ තරාව. ඒ කියන්නේ මේකේ තරාව තමයි මේ පිළිල කරලා තියෙන්නේ 62 ඉඳලා 80 දක්වා තියෙන එකේ තරාව. තරාව කියලා කියන්නේ 80 පළවෙනි, 78 දෙවෙනිය, 75 තුන්වෙනිය, 72 හතරවෙනිය, 70 පස්වෙනිය. ඒ ආදි වශයෙන් 10වෙනිය දක්වා මේ විදිහේ තරාව පිළිල කරලා තියෙනවා. ඒක තමයි RX විචල්ලයේ තරාව, නැත්නම් X විචල්ලයේ තරාව, ගණිත විෂයේ තරාව. එතකොට A තමයි පළවෙනිය, B තමයි දෙවෙනිය, තුන්වෙනිය, ඒ විදිහට වශයෙන්. A තමයි අන්තිමයන් නැත්නම් 10වෙනි. ඊළඟ තරාව තමයි Y විචල්ලයේ තරාව. Y විචල්ලයේ තරාව.
වයිවිචල්ලි වැඩිම ලකුණ තියෙන්නේ කීයද? 80 80 පළවෙනිය, 74 දෙවෙනිය, ඊළඟට 72 තුන්වෙනිය, ඊළඟට 74 වෙනිය. ඒ විදිහටයි පිළිවෙලලා තියෙන්නේ. ඒ විදිහට ගියාම එතකොට 11 වෙනියයි ඉන්නේ 62 50. එතකොට මේක පිළිවෙලක් නෑ. බොහෝ විට ඕන නම් මේ ටික අපිට මේ විදිහටම සලකා බලන්න නැතුව අපිට පුළුවන් වෙනවා අවරෝහණ පටිපාටියකට එහෙමත් දීලා පිළියන්න. ඒ කියන්නේ වැඩිම ලකුණු ඉඳලා අඩුම ලකුණු දාලා දීලා ගත්තාම මෙතන තියෙන විදිහට A B C D කියලා ඉන්නේ නෑ. එතකොට දැන් මෙතෙන් දෙනකොට එක ඒ එතකොට B ඉස්සරහට ඒ විදිහ. එහෙම නැතුව අපි මේ තියෙන විදිහටම ගත්තොත් මෙන්න මේ විදිහේ විචල්‍යයන් දෙකක් තමයි, මේ විදිහේ තරාවන් දෙකක් තමයි අපිට ලැබෙන්නේ. 2 3 4 5 7 6 10 9 8 11. මෙතන 2 1 4 3 5 6 7 8 9 10 11. එතකොට මෙන්න මේ තරාවන් දෙකේ අතර වෙනස, දෙකේ වෙනස, දෙකෙන් මේ දෙකේ වෙනස, දෙකෙන් එකක් අඩු කරපුවම 1යි, දෙකෙන් එකක් අඩු කරපුවම 1යි, 3ෙන් 4ක් අඩු කරපුවම 1යි, 4ෙන් 3ක් අඩු කරපුවම 1යි, 5ෙන් 5 අඩු කරපුවම 0යි, 7ෙන් 6ක් අඩු කරපුවම 1යි, 6ෙන් 7ක් අඩු කරපුවම 1යි. ධන ඍණ ભેදයක් නැතුව දාගෙන යන්නේ. හරි, 10ෙන් 8ක් අඩු කරපුවම 2යි, 9ෙන් 9 අඩු කරපුවම 0යි, 8ෙන් 10 අඩු කරපුවම 2යි, 11ෙන් 12 අඩු කරපුවම 0යි. හරිද? එතකොට මේ ටික මේ විදිහට ආවා. ආවෙන් පස්සේ මේකෙන් තරාවේ අතර වෙනස, වෙනස්කම් වල වර්ගය, ඒ කියන්නේ D වර්ගය. D වර්ගය. එකේ වර්ගය 2 1යි, 2 එකේ වර්ගය 2 1යි, එකේ වර්ගය 1යි, එකේ වර්ගය 1යි, බිංදු වර්ගය 0යි, එකේ වර්ගය 1යි, එකේ වර්ගය 1යි, 2 වර්ගය 4යි, බිංදු වර්ගය 0යි, 2 වර්ගය 4යි, 0යි. එංගොඩට පේන්න ඕනේ. අපි කලින් එකට යමු. අපි කිව්වේ අදහස තමයි එක් විචල්ලයකට එක් එක් විචල්ලයට අදාළ මිනුම් ශ්‍රේණි අවරෝහණ පාටි පාටි කර පිළියෙල කිරීමෙන් පසු තරාවන් අතර අන්තරය ගණනය කර එම අන්තරේ වර්ග කිරීමෙන් පසු එකතු කොට ඉහත සඳහන් සූත්‍රය භාවිතයෙන් තරාත් හා සම්බන්ධතා සංගුණකය ගණනය කරනු ලැබේ. එතකොට ඒකින් අදහස ඔස්සේ අපි යමු. දැන් මේ තියෙන්නේ අවරෝහණ පටිපාටියකට පිළිල කරා කියලා හිතමුකෝ. Rx විචල්ලේ අවරෝහණ පටිපාටිය මේ තියෙන තරාව තියෙන. Ry විචල්ලේ තරාව මේ තියෙන. තරාවන් දෙක අතර වෙනස මේ තියෙන්නේ. මේ තියෙන්නේ වර්ගයේ ඒකේ වර්ග කිරීම. එතකොට මේ අනුව අපිට සිසුන්ගේ අර ඒක කිව් කර්ම කාරණේම තමයි අතවතාවක් කියන්නේ. සිසුන්ගේ ගණිත ලකුණු හා විද්‍යාව ලකුණු අතර සහසම්බන්ධතාවය ගැන කිරීමේදී පිළිල කරගත යුතු තීරු වල විස්තර පාද දක්වනවා. පළවෙනි තීරුවෙන් දත්ත සමූහයේ ළමුන් කාණ්ඩ දක්වනවා. දෙවෙනි තීරුවෙන් ළමුන්ගේ ගණිත ලකුණු, තුන්වෙනි තීරුවේ ළමුන්ගේ විද්‍යාව ලකුණු ලැයිස්තු දක්වත කරලා තියෙනවා. 4-5 තීරුව ලකුණු ව්‍යාප්ති දෙක වෙන වෙනම තරහ කරලා තියෙනවා. 6 වෙනි තීරුවෙන් D යකුරෙන් එක් එක් උගලේ අතර තරාවන් වෙනස දක්වලා තියෙනවා. මෙහිදී ධන ඍණ නොසලකා සටහන් කරලා තියෙනවා. 7 වෙනි තීරුවේ D හි දැක්වෙන සියලුම අගයන් වර්ග කර අවසානයේදී එම අගයන් එකතු කොට සිග්මා D වර්ගයේ සමානයි 14 ලෙස දක්වලා තියෙනවා. සියලු දාන සිග්මා D වර්ගයේ සමානයි 14යි. මේ සිසුන් සංඛ්‍යාව 11කි. ඒ කියන්නේ N සමානයි 11 ලෙස දක්වලා තියෙනවා. එන්න මේ විස්තරය. ඉන්පසු මේ විස්තරය අදාළ සූත්‍රයට වටනාකම ආදේශ කොට R P අගය ගන්නේ කරලා තියෙනවා. මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලා ගණනය කිරීම කරලා තියෙන විදිය. P රෝ සමානයි R P රෝ කියලා කියනවා. නැත්නම් R සමානයි 1 ඍණ 6 සිග්මා D වර්ගය N ඍණ එන් වරහන් ඇතුලේ එන්ඩින වර්ගය එක වරහන් වහලා. දැන් ඔය තියෙන්නේ උඩ ගත්තාම 6 සිග්මා D වර්ගය කියලා කියන්නේ 14. සිග්මා D වර්ගය කියලා කියන්නේ 14. හරි, එතකොට 6 වැඩි කිරීම 14 කියන්නේ මේ සිග්මා D වර්ගය මේ 6. මෙතන එක ඍණේ හැමම තියෙනවා. එන් කියන්නේ දත්ත සමූහය නැත්නම් නියදිය සමානයි
එකොළහයි. එන් වර්ගයේ කියලා කියන්නේ එකොළහයි එකොළහෙන් වැඩි කරපුවම 121යි. 121යි. ඒකෙන් එකක් අඩු කරපුවම අඩු කරලා තමයි මේ තියෙන්නේ. එතකොට 6 14 න් වැඩි කරපුවම 84යි. මේ 11 120 න් වැඩි කරපුවම ඒ කියන්නේ ඍණ එකක් අඩු වුණාම 120යි. 11 120 න් වැඩි කරපුවම 1320යි. එතකොට 84 1903 20 න් බෙදපුවම අගය 0.06. එතකොට එකෙන් අඩු කරපුවම මෙතෙන් දෙන්නේ 0.94. 0.94. උඩ පැහැදිලිව පේනවා ධන අගයක් තියෙන. ධන අගයක් තියෙන. ඒ කියන්නේ ධන අගය කියලා කියන්නේ අපි ඔය 20 සටහනකදී නම් තිබුණේ අර පරීක්ෂණයේ ඒකත් බුද්ධි පරීක්ෂණයත් අතර තිබුණු සම්බන්ධය වගේ. එතන ධන සහ සම්බන්ධතාවක් තිබුණා. මෙතන ගණිතමය වශයෙන් 0.94 සහ සම්බන්ධතාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන විද්‍යාවේ ලකුණු ගණිත ලකුණු අතරේ හොඳ සහසම්බන්ධතාවක් පවතිනවා. ඒ ටික අපි 20 සටහනකින් දක්වමු. 20 සටහනකින් දක්වමු. මේ විදිහටයි දක්වන්නේ 20 සටහනකින්. අපි දැක්ක අරකේ මේ විදිහට විහිදිලා ගියා මේකෙත් මේ විදිහට යන්නේ. අපි අර එකට එක තිබුණා නම් බොහෝ විට මේ එකට එක තියෙන තිබුණා. නමුත් මෙතන තියෙන්නේ එකට ගුලි වෙලා ඒව යන්න පුළුවන් සහ ධන සහ සම්බන්ධතාවයක් තියෙන. හරිද? මෙම 20 සටහනේ සටහන ස්පීමෙන්ගේ තරහ සහ සම්බන්ධ සංකුණ ගණනය කිරීම නිරීක්ෂණයේදී විතරසි සටහන ඊසාන සිට නීත දිශානුගතව විහිදී ඇති බවත් සරල රේඛාවක් පිහිටා නැති බවත් පෙනේ. එසේම තරහ සහ සම්බන්ධතා සංගුණකය ධන අසම තුනක් ලෙස සිදුවන විට ධනයකට ආසන්න අගයක් ඇති නමුත් විතරසි සටහනයකට ගුලි වීමක් දක්නට තියෙනවා. මෙම ධන එකකට තියෙනකොට සරල රේඛාවක් තියෙන්න ඕනේ නමුත් ඒක එහෙම වෙලා නැහැ. දැන් ඊළඟට අපිට තියෙන්නේ පියර්සන්ගේ ගුණිත ගුරුණ සහ සම්බන්ධතාවය ගණනය කිරීම. පියර්සන්ගේ ගුණිත ගුරුණ සහ සම්බන්ධතාව ගණනය කිරීම. මේ තියෙන්නේ තර ශිෂ්‍ය 11 දෙනා. මේ තියෙන්නේ මේ ටික ගත්තාම ගණිත ලකුණු වලට ලැබිච්ච ලකුණු. මේ තියෙන්නේ විද්‍යාව ලකුණු. මේ තියෙන්නේ x මේ ගණිත ලකුණ. ලකුණෙන් ගණිත ලකුණෙන් ගණිත ලකුණු වැඩි කරලා ගන්න ලකුණු. මේකේ බොහෝ විට සංඛ්‍යාත්මකව ගණනය කිරීම සඳහා ගණක යන්ත්‍රයක් යොදා ගන්න සිදුවේවි. ගණක යන්ත්‍රයක් යොදාගෙන ගත්තාම තමයි ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් මේ පෙන්වු කරන්නේ 80 80න් ගුණ කරලා ගත්ත වගේ x වර්ගය 74 74න් ගුණ කරලා ගත්ත y වර්ගය ඊළඟට xy කියලා කියන්නේ 80 74න් ගුණ කරලා ගත්ත වගේ. එතකොට සරල විග්‍රහයක් ගන්න පුළුවන් පේලි 1 2 3 4 5 6 තීරු 6ක් තියෙනවා. තීරු 6ේ පළවෙනි සීරුවේ ශිෂ්‍ය, දෙවෙනි තීරුවේ ගණිත ලකුණු, තුන්වෙනි තීරුවේ විද්‍යාව ලකුණු. ඒ කියන්නේ ගණිත ලකුණු වල වර්ගය, හතරවෙනි තීරුව, පස්වෙනි තීරුව විද්‍යාව ලකුණු වල වර්ගය, හයවෙනි සීනිය විද්‍යාවේ ලකුණෙන් ගණිත ලකුණු වැඩි කරලා ගන්නවා. එතකොට මේ විදිහට ගත්තු අගයන් ගත්තාම පේනවා දැන් මෙතනින් තියෙන්නේ පල්ලෙහාට එකතු කිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ x ලකුණු ඔක්කොම ටික එකතු කරපුවම x භාෂාව සිග්මා x සමානයි 763යි. සිග්මා x සමානයි 763යි මේ ලකුණු ටික එකතු කරපුවම 763යි. ඊළඟට y ලකුණු ගත්තාම y ලකුණු 710යි. ඒ කියන්නේ මේ ලකුණු සියල්ලම කැලේකින් එකතු කරපුවම උඩ පේන්නේ මෙතන තියෙනවා 710. ඊළඟට මෙතනින් අපි ගත්තු ගුණිතයන් තියෙනවා 80 80 වෙනකොට කරලා 81 600 6400යි 78 80 වැඩි කරලා 484යි 75 70 වෙනකොට කරලා 500 25යි. ඒ විදිහට ගත්තාම මේ සියල්ලම ගණක යන්ත්‍රය පාවිච්චි කරලා ගත්තාම එකතුව සමානයි x සිග්මා x වර්ගය සමානයි 53,357යි. ඊළඟට y වර්ගයේ සමානයි k වර්ගයේ සමානයි එකතුව සමානයි සිග්මා y වර්ගයේ සමානයි 46,614යි. 46,614යි.
එතකොට අපි දැක්කා XY කියලා තීරුවක් තියෙනවා. ඒ කියන්නේ 80 74 න් වැඩි කරලා එන අගය තමයි මේ තියෙන්නේ. 78 80 න් වැඩි කරලා එන අගය තමයි මේ තියෙන්නේ. ඒ අගයන් සියල්ල එකම එකතුව sigma x වර්ගයේ සමානයි 49,756යි. 49,751යි. එතකොට මෙන්න මේ ගණනය කිරීම ටික කරන්න ඕනේ. පියර්සන්ගේ ගුණිත ගුණ සහ සම්බන්ධතාවය ගණනය කරන්න. මෙන්න මේ අගයන් ටික ආවර එහා පැත්තේ ආපු ටික මේ තියෙන්නේ. n සමානයි 11යි. x sigma x සමානයි 763යි. sigma y සමානයි 714යි. sigma x වර්ගයේ සමානයි 53,357යි. sigma y වර්ගයේ සමානයි 46,614යි. sigma x වර්ගයේ සමානයි 49,751යි. මෙන්න මේ දැක්වෙන අගයන් මෙහි අගයන් පහත් දැක්වෙන සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. මෙතන සූත්‍රය සමානයි R සමානයි වර්ගමූලයක් තියෙනවා n sigma x y. මෙතන sigma y x a sigma y. sigma y sigma y. sigma x sigma y මේ ටික ගත්තාම මෙතන n කියලා කියන්නේ 11යි sigma x වර්ගයේ සමානයි 49,751යි sigma x කියලා ගත්තේ අර ලකුණු වල එකතුව විද්‍යාවේ ලකුණු වල ගණිත වල ලකුණු වල 763 වැඩි කිරීම 710යි ඉර යට n සමානයි x වර්ගය n සමානයි x වර්ගය 11 n කියලා කියන්නේ 11 වැඩි කිරීම 53,357යි. ඊළඟට එනවා මොකද්ද? සිග්මා y වර්ගයේ 63,063 ගන්න වැඩි කරලා ගත්තාම ඒකේ වර්ගය ගත්තාම 763 වැඩි කිරීම 763 ගත්තාම 54,000 1,40,730යි. මේකෙත් ඒ විදිහටම ගත්තා මේක මේ විදිහට ගත්තා මෙතන මේ විදිහට ආවා. ඒ ටික එකතු ගත්තාම මෙන්න ඉර උඩ 54,271 61 54,173 730යි මේ විදිහට ගත්තාම මේ ටික ගුණ කරලා ගත්තා මේකෙන් මේක අඩු කරපුවම 55,531යි මේ ටික ගුණ කරලා ගත්තාම මේකෙන් මේක අඩු කරලා මේකෙන් මේක අඩු කරලා ගත්තාම අගේ ඉන්නේ 41,100 44,11,735 32යි එතකොට මේ ඉර උඩ 53,51 මේක මේ විදිහට ගත්තාම මේකේ වර්ගමූලයේ හොයන්න ඕන වර්ගමූලයේ හොයන්න ඕන වර්ගමූලයේ හොයන්න ඕන වර්ගමූලයේ හෙව්වාම අපිට මේ වර්ගමූලයේ ගණනය කිරීම සම්බන්ධව අපිට පැහැදිලිවම ගණක යන්ත්‍රයක් යොදාගත්තොත් මේක යොදාගෙන වර්ගමූලයේ ගණනය කරන්න පුළුවන් වර්ගමූලයේ ගණනය කරයින් පස්සේ අගේ එනවා අපිට 6417 ඉර උඩ ඇවිල්ලා තිනා 55,513. එතකොට මේ සංඛ්‍යාව මේකෙන් බෙදපුවහම 55,531 බෙදනවා 6,477 අගේ එනවා. ධන සමානයි 0.8.6. ධන සමානයි 0.8. සූත්‍රය ආදේශ කළ පසු අගේ වන්නේ ධන 0.86යි. ධන 0.86යි. එතකොට අපි සහසම්බන්ධතාවය දැක්වීම වස්තාරික නිරූපණය කරපු ආකාරයේදී අපි ආකාර තුනක් දැක්කා. එකක් ධන සහ සම්බන්ධතාවයක් තියෙන එකක්, අනිත් එක ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන එකක්, තුන්වෙනි එක සහ සම්බන්ධතාවක් නොමැති අවස්ථාව. ඊළඟට සංඛ්‍යාත්මකව ගණනය කිරීම කරනකොට පියර්සන්ගේ ගුණිත ගුණ සහ සම්බන්ධතාවත් ඊළඟට මිස්පියමන්ගේ තරාපාටි පාටිගත සම්බන්ධතාව තරා පාටි පාටි සම්බන්ධතාවයේ ගණනා කරන ආකාරය වකුවක් පිළිල කර ගන්න ආකාරය ඔබට අවබෝධයක් ඇති. ඊළඟට ස්පියර්මන්ගේ ගුණිත ගුණ සහ සම්බන්ධතාවයේ ගණනය කිරීම වලදී ගණන කිරීම ගණනාවක් කරන්නට වෙනවා. n ගණනය කරන්නට වෙයි. x x sigma x ගණනය කරන්නට වෙයි. sigma y x වර්ගය, sigma y වර්ගය, sigma x වර්ගය. ඒ කරලා පහත දක්වන සූත්‍රය ආදේශ කර ගන්න ඕනේ. පහත දක්වන සූත්‍රයට ආදේශ කර ගන්න ඕනේ.
ආදේශ කරගත්තාම අගයන් අපිට ආවිලා තිබුණා n සමානයි 11යි x bar x sigma x සමානයි 863යි sigma y සමානයි sigma y සමානයි 810යි sigma y වර්ගය සමානයි 553,357යි sigma y වර්ගය 46,614යි sigma x y සමානයි 49,771යි මෙන්න මේ කියන ගණනය කිරීම ටික පහසදා සූත්‍රයට ආදේශ කර ගන්න ඕනේ. සෝ ආදේශ කරපුවාම අපිට ලැබිලා තියෙන අගය වන්නේ ධන 0.86යි. මේ හොඳ සහ සම්බන්ධතාවක් තියෙනවා. ඒ කියන්නේ ගණිතයට දක්ෂ සිසුන් විද්‍යාවට දක්ෂයි, විද්‍යාවට දක්ෂ සිසුන් ගණිතයට දක්ෂයි. ඒ වගේම විද්‍යාවේ දක්ෂම දුර්වලම සිසු ගණිතයකට දුර්වල බවක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ සහ සම්බන්ධතාවයක් පෙන්වන්න කරනවා. හොඳ සහ සම්බන්ධතාවක් පෙන්වන්න කරනවා. අපි තව උදාහරණයක් අරගෙන බලමු. මේ තියෙන තරහ සහ සම්බන්ධතා සම්බන්ධ පරීක්ෂකවරුන් සිදෙන්නේ දෙන්නේ සිසුන් 10 දෙනෙකුට එකම පරීක්ෂණික් දි ලබා ගන්න ලකුණු වල තරහ සම්බන්ධතාවය සෙවීම. මේ සඳහා තේරු 7කින් හා පේරි 12කින් යුතුව අගුව පිළියෙල කර ගන්න ඕනේ. හිතමු ශිෂ්‍යෝ 10 දෙනෙක් එකවර පරීක්ෂකවරු දෙන්නේ නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඉවරලා කරලා ඉවරලා එක් පරීක්ෂකවරයෙක් දෙනවා ලකුණු. ඒ දුන්නු ලකුණු තමයි ඔය පෙන්නුම් කරලා තියෙන ශිෂ්‍යෝ 10 දෙනා. ඒ කියන්නේ A B C D E F G H I J කියන ශිෂ්‍යෝ 10 දෙනාට ලබා දුන් පළමුණු පරීක්ෂකවරියගේ ලකුණු තමයි 28 35 40 30 40 45 50 45 55 45 40 45. එතකොට දෙවන පරීක්ෂක වරිය ලකුණු දීලා තියෙනවා. එයා 38 40 60 40 50 55 64 58 40 55 කියලා ලබා දීලා තියෙනවා. එතකොට ඊළඟට ඒක දෙකේ දෙන්න දුන්නු ලකුණු වල තරවන් අපි හොයලා බලමු. අපි ගන්නවා පළවෙනි පරීක්ෂක වරියගේ ලකුණ වැඩිම ලකුණ කීයද 55. පළවෙනි පරීක්ෂණයේ පරීක්ෂක වරියගේ වැඩිම ලකුණ තමයි 55. එයාට තරව දුන්නා 1. දෙවෙනි ලකුණ තමයි අපිට එන්නේ 45. අපිට එන්නේ 45. ඔබට මතක ඇති අපි තරහ කිරීම වලදී සමාන ලකුණක් ආපුවම අපි මෙතනදී කරලා තියෙන්නේ 3ක් 3 දීලා තියෙන්නේ. ඒ කියන්නේ 45යි 45යි 3යි 3. හරිද? ඊළඟ තරාව තමයි 7. 3 දෙනෙක් ඉන්නවා 1යි 2යි 3යි. හරිද? 3 දෙනෙක් ඉන්නවා. එතකොට ලකුණු 1 දුන්නා 2 3 4. 2 3 4. එතකොට 3 දෙනාට දුන්නාම 1 ගියා 2 3 4. එතකොට 3 වෙනියාට අපි ලකුණු 3ක් දීලා දෙනවා. 3 වෙනියෝ 3 දෙනෙක් ඉන්නවා 1යි 2යි 3. ඊළඟ ඉලක්කම වෙන්නේ 5. ඊළඟ ඉලක්කම වෙන්නේ කීයද? 5. එතකොට කීයද අපි ගත්තේ? 45 40ව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ 6යි 6යි තියෙනවා. 6යි 40ව 3ක් ඉන්නවා. ඒ විදිහට ගිහිල්ලා මේ පිළිල කිරීම කරලා තියෙනවා. y තරාව මේ විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේත් කීයද? 4 මේ 1 2 නෑ 2 තියෙනවා 3 තියෙනවා 4 නෑ 4යි 5යි 2ක් තියෙනවා. ඒතර 4යි 5. මේ විදිහට මේ තරවන් 2 y x x තරවවත් y තරාවක් තියෙනවා. මේ තරාවන් දෙකේ අතර වෙනස හොයන්න 10 න් 10 අඩු කරපුවම 0යි, 8 න් 8 කර 0යි, 6 න් 4 අඩු කරපුවම 2 අඩු කරපුවම 4යි, 9 න් 8 අඩු කරපුවම 1යි, 6 න් 6 අඩු කරපුවම 0යි, 3.5 න් 4.5 අඩු කරපුවම 1.5යි, 1 න් 1 0යි, 3 න් 0යි, 6 න් 2යි, 3.45 1.5. එතකොට තරවන් අතර මේක දැන් වර්ග කරන්න ඕන. බිංදුව බිංදුව වර්ග කරපුවම 0යි, 4 වර්ග කරපුවම 16යි, 1 1යි, 1.5 වර්ග කරපුවම 2.5යි, 2යි 5යි, බිංදුව බිංදුවයි, බිංදුවයි, දැන් 2 වැඩි කිරීම 4යි, මෙතන 2.2යි 5යි. ඔක්කොගම එකතුව ගත්තහම සිග්මා d වර්ගයේ සමානයි මේ ටික මේ විදිහට කියහම 25.5යි. 25.5යි. එතකොට ඒ කියන්නේ තරවන් වල වෙනස්කම් වල වර්ගය තමයි 25.5. අපි ගමු
මේම සංගුණකය ගන්නේ කිරීම සඳහා පාසනා සූත්‍රය ගන්න කරනවා. සූත්‍රය පදනම් කරගෙන තියෙන්නේ අර වැත්තේ තරාවාංගේ වෙනසයි. දීස අකුරින් සංකේතවත් කරනවා. විචල්ලයට පදනම් වෙලා තියෙන දීකින් මේ සූත්‍රය ගන්නේ කරනවා කියන කතාවයි තියෙන්නේ. බලමු මේ සූත්‍රය ආදේශ කරපුවාම තියෙන්නේ කියේ. හෝ සමානයි මේක ඍණ 6 සිග්මා ඩී වර්ගයේ n n වරහන් ඇතුළේ n වර්ගයේ ඍණ 1 6 වැඩි කිදීම 25.5 6 හැම වෙලාවෙම එනවා මේ විශේෂයෙන්ම ස්පීමන්ගේ කරා සම්බන්ධ සංගුණකේ මේ 6 උදාගෙන තියෙන්නේ බොහෝ විට ඒක සංකල්පමය වශයෙන් උදාගත් එකක් ඒ සංකල්පය දුර ඉගෙන ගන්නම් ඔබට හොයා ගන්න පුළුවන් වෙයි ඒ 6 එලෙසම තියෙනවා හැම තැනකදීම 6 භාවිත කරනවා සිග්මා ඩී වර්ගයේ සමානයි 25.5 ශිෂ්‍ය 10 දිනයි හිටියේ නීදී එන් සමානයි 10යි එන් වර්ගයෙන් එකක් අඩුකම වර්ගයේ තමයි 100 එකක් අඩුකම 99 එතකොට අපි ගත්තොත් 1.5 3යි 153 මෙදීම 990යි ඒක බෙදපුවාම අගය 1.54 එතකොට ඒකෙන් ඒක අඩු කරපුවාම 0.84 ඒ කියන්නේ ගුරුවරියන් දෙදෙනා ලකුණු දීලා තියෙන ආකාරයේ තරහ සම්ම සහ සම්බන්ධතාවය 0.846 ඒ කියන්නේ එකට ආසන්නයි එකට ආසන්නයි ඒ කියන්නේ දෙන්නගේ ලකුණු අතර විශේෂ පරතරයක් නැහැ සාමාන්‍යයෙන් ළඟ ගිහින් තියෙනවා කියන අදහසයි තියෙන්නේ හොඳයි ඒක විසිරි සටහනකින් දක්වපුවා මෙන්න මේ විදිය අගයක් එන්නේ සමා 8.4 කියලා කියන්නේ එකට එක සහසම්බන්ධතාවක් තිබුණොත් අපිට ලැබෙන්න පුළුවන් මේ විදිහේ සරල රේඛාවක් නමුත් මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ දල වශයෙන් වෙනස් වීම ආකාරය දල වශයෙන් වෙනස් වී ඇති ආකාරය හරි එතකොට විද්‍යාව ලකුණු පහත් දැක්ක ලකුණු අතර සම්බන්ධතාවය ළමයි 10 දෙනෙකුගේ ආය ලකුණු ගණනය කිරීමක් මේ තියෙන්නේ දකුණු 10 දෙනෙකුගේ නමුම් ගණනය කිරීමක් තරහ සහ සම්බන්ධතාවය නැවත උදාහරණයක් අපි ආයේ බලමු ඒක කරන ආකාරය මේකේ තියෙන විදි එක මේ තියෙන්නේ ස්පියමන්ගේ තරහ සහ සම්බන්ධතා සංකල්පය ගණිත ලකුණු හා විද්‍යාව ලකුණු අතර ලකුණු සම්බන්ධතාවය ගණනය කිරීමක් මේ තියෙන්නේ ශිෂ්‍යෝ 10 දෙනයි ශිෂ්‍යෝ 10 දෙනයි එතකොට A B C D E F G H I J K ගණිත ලකුණු තමයි දක්වලා තියෙන්නේ 30 ඉඳලා 75 80 දක්වා එනකන් වැඩි වෙලා තියෙනවා Y ලකුණු බොහෝ විට වැඩිම ලකුණු 50යි වැඩිම ලකුණු 80යි අරකේ වැඩිම ගණිත ලකුණු වැඩිම ලකුණු කීයද ගණිත ලකුණු වැඩිම ලකුණු 80යි එතකොට මේ විදිහට තරහ පිළිලා තියෙන්නේ 1 2 3 4 5 නෑ 5.5 7 නෑ 7 8 9 10 මේකෙත් ඒ තරාව තමයි තියෙන්නේ දැන් ඊළඟට මොකද කරලා තියෙන්නේ 9න් 6ක් අඩු කළා 3යි 8න් 8.5 5.5 දෙක අඩු කරපුවා 3.5 10න් 8.5 කරපුවා 1.5 1න් 5 අඩු කරපුවා 4යි හතරෙන් කාඩු කරපුවා 3යි හතෙන් හතර අඩු කරපුවා 3යි 5.5න් 8.5 අඩු කරපුවා 3යි 3න් 3 අඩු කරපුවා 0.2යි 2න් 8.5 අඩු කරපුවා 6.5යි දැන් ඊළඟට ඔබට තේරෙන්නට ඕනේ මේක වර්ගීකරණය කරලා වර්ග කරලා තියෙන 3 වර්ගයේ 9.5 වර්ගයේ 2.25 3.5 වර්ගයේ 12.25 ඒ අතරින් 1.5 2.5 හතරේ 16යි 3 9යි තුනේ 9යි 3 9යි 0.5 6.5 46.25 සිග්මා d වර්ගයේ සමානයි 109යි සිග්මා d වර්ගයේ සමානයි 109යි හරිද ඒ අයරෙම බලන සූත්‍රය ආදේශ කරලා මේ සූත්‍රය ආදේශ කිරීමේදී මම කලින්මත් කිව්වා 6 සිග්මා d වර්ගයේ තියෙනවා ඉරට උඩින් ඉරට යටින් n සමා n වරහන් ඇතුලේ n වර්ගයේ ඍණ 1 අපි දන්නවා 6 තියෙනවා අර සිග්මා d වර්ගය අපිට ලැබුණේ 109යි 109යි ඉර යට 10 නියදී 10යි ඊළඟ නියදී වර්ගය කීයද 100යි එකකින් අඩු කරපුවා 99 එතකොට 99 99
554 බෙදපුවම අගය 0.66යි 0.66යි 6. ඒකෙන් අඩු කරන්න ඕන 0.66යි 6. P සමානයි 0.34යි 0.34යි. මෙතන එකක් තියෙනවා මෙතන 0.34ක්. අපි දකිනවා ධන 0.34ක් තියෙනවා. ධන 0.34ක් තියෙනවා. එතකොට මේ ඉති අගය ගත්තාම ඉතාමත්ම හොඳ සහසම්බන්ධතාවක් නෙමේ හොඳ සහසම්බන්ධතාවක් නැවත ලකුණු ශ්‍රේණියට යන්න ලකුණු ශ්‍රේණියට ගියොත් අපිට ගන්න පුළුවන්කමක් නැහැ දැන් පළවෙනියා ගණිතයේ පළවෙනියා පස්වෙනියා දේ විද්‍යා ගණිතයේ 10වෙනියා 8.5 ඊළඟට ගණිතයේ දෙවෙනියා 8.5 කියන්නේ ධර්මක සහසම්බන්ධතාවක් තියෙනවා ඒක ඇත්තට ප්‍රබල සහසම්බන්ධතාවක් නෙවෙයි හරිද ඒ අනුව අපිට ගත්තාම මේ සහසම්බන්ධය 3.4යි ඊළඟට ගණිතය සහසම්බන්ධතාවේ ගණනය කිරීම ගත්තාම සහසම්බන්ධතාවෙන් ගණනය කිරීම ගත්තාම ලැබෙන ප්‍රතිඵල ගැන අපිට යමක් කියන්න පුළුවන් ප්‍රතිඵලය ගැන කියන්න පුළුවන් මොකද්ද මනෝවිද්‍යාත්මක මිනුම් වලදී සහසම්බන්ධතා සංගුණකේ දක්වන්නේ උසස්ය සාමාන්‍ය වහත්යන් වෙන දෙකින් තමයි සාමාන්‍ය සිද්ධ සාමාන්‍ය සිද්ධ සංගුණකේ බිඳුවේ සිට ධන දෙක දක්වා පවතිනම් ගණන්ගත නොහැකි සහසම්බන්ධතාවක් බව කියනවා ධන දෙකේ සිට ධන දශම දෙකේ සිට ධන දශම හතර දක්වා නම් එක්තරා ප්‍රමාණයක සහසම්බන්ධතාවක් සාමාන්‍ය සහසම්බන්ධතාවක් පවතිනවා කියලා කියනවා. ධන දශම හතරේ සිට ධන දශම හත දක්වා නම් සාමාන්‍ය අගයක් කියලා කියනවා. ඊළඟට සංගුණකය ධන දශම හතේ සිට ධන දශම ධන එක දක්වා තියෙනවා නම් උසස් සහසම්බන්ධතාවක් කියන්නේ. එතකොට මෙතන සහසම්බන්ධතාවක් හතරක් තියෙනවා. උඩින් දැක්වේ උසස් සාමාන්‍යයි පහත්යන්. නමුත් මෙතනදී ගත්තාම බිඳුවේ සිට ධන දෙක දක්වා සහසම්බන්ධතාවක් ගණන් ගන්න බෑ. ඒක ඒක ගණන් ගත නොහැකි සහසම්බන්ධතාවක්. ධන දෙකේ ධන දශම දෙකේ සිට ධන දශම හතර දක්වා නම් එක්තරා ප්‍රමාණයක සම්බන්ධතාවක් තියෙනවා. සංගුණකේ ධන එකේ සිට ධන හත දක්වා නම් සාමාන්‍ය සංගුණකයක් පවතිනවා. සංගුණකේ ධන හතේ සිට ධන එක දක්වා නම් උසස් සහසම්බන්ධතාවක් පවතින බව ගණන් ගැනෙනවා. එතකොට මෙන්න මේ අයුරින් අපිට සහසම්බන්ධතාවය ගණන් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට අපි දැන් නැවතම ආයේ සලකා බලමු. අපි අද දේශනයේදී ප්‍රධාන මාතෘකා දෙකක් අපේ ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගන්න ලැබුණා. පළවෙනි මාතෘකාව තමයි ළමාවී අධ්‍යාපනයේදී සංඛ්‍යා විද්‍යාත්මක මෙනුම් ක්‍රම හඳුන්වා දීම. සම්දානුකම හඳුන්වා දීම. ඊළඟ එක තමයි දත්ත සංවිධානයේ හා විශ්ලේෂණය. දත්ත සංවිධානයේ සඳහා විශ්ලේෂණය. ඒ යටතේ අපි ගත්තේ මොකද්ද දත්ත සංවිධානයේ විශ්ලේෂණය යටතේ විශේෂයෙන්ම මේ සහසම්බන්ධතාවය ඒ අතරින් විශ්ලේෂණය සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා හොඳයි නැවත තවක් අපි මුලටම ආරම්භයට ගියාමු අපේ දේශනයේ මුල් මාතෘකාව වුණේ මුල්ලමාවිය අධ්‍යාපනයේදී සංඛ්‍යාන විද්‍යාත්මක මිනුම් ක්‍රම හඳුන්වා දීම මේ යටතේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කළා මිනුම් ක්‍රමයේ යටතේ කේන්ද්‍රික ප්‍රවණතාමයින මිනුම් ගැන කේන්ද්‍රික ප්‍රවණතාමයින මිනුම් ගැන මේදී අපි විශේෂයෙන්ම මතක් කළා මාතේ මධ්‍යස්තේ මධ්‍යන්නේ කියන ඒ මිනුම් තුන. ඒ මිනුම් තුන අපි බොහෝ විට භාවිතා කළා ගණිතය බොහෝ විට සමුහිතා කුඩා කණ්ඩායමක ලකුණු කුඩා කණ්ඩායමක ලකුණු තොරතුරු ටික අපි ගන්නකොට අපිට පුළුවන් වුණා සාමාන්‍ය ගණනය කරන්න. ඒ වගේම කණ්ඩායම විශාල වෙනකොට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය පිළිර කරලා මාතේ මෙන්ම මධ්‍යස්තය ඒ වගේම සමාන්තර මධ්‍යන්නේ ගන්නේ කරන්න පුළුවන් වුණා.
ඒවගේම කණ්ඩෑම ඉතා විශාල වෙනකොට සාමූහික සංඛ්‍යාතයක් පිළියෙල කරගෙන එහිදී මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන්. මේ මිනුම් තුන අතරින් වඩා හොඳම මිනුම වෙන්නේ මිනුම් තුන අතරින් වඩා හොඳම මිනුම වෙන්නේ සමාන්තර මධ්‍යන්නේ. ඒකට හේතුව ඒ මධ්‍යන්නේ ගණනය කිරීම වලදී අනිකුත් මිනුම් වල බලපෑම අනිකුත් සියලුම මිනුම් වල බලපෑම සිදු වෙනවා මධ්‍යන්නේට. නමුත් මාතේටවත් මධ්‍යස්ථයටවත් ඒ වගේ මිනුම් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දත්ත සංවිධානයේ හා විශ්ලේෂණයේදී ඊළඟ මාතෘකාව විදිහට අපි හඳුනාගත්තේ සහ සම්බන්ධතාවය. සහ සම්බන්ධතාවය.